අවසරයි ස්වාමීන් වහන්සේ මොකක් හරි කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් මට ඇහුන්නේ නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද? දැන් නම් ඇහෙනව නෝ උතන තාක්ෂණික ගැටලුවක් තියෙනවා ගේ නෝනගේ කනෙක්ෂන් එක අනිත් අයගේ දිනවා කියලා තේරෙන්නේ නැහැ මට. ඔය දැන් කියන්න බලන්න. අවසරයි මහත්මියව ඇහෙනවා. මේ මේ මහත්මිය ඔයනු මහත්මියට අනිත් අයට ඇහෙනවද? එහෙමයි ස්වාමීන් වහන්ස. මේ ඒ කියන්නේ ස්වාමීන් වහන්ස මට තේරුනේ ඒ කියන්නේ එතන ඒ කමටහන යොස් අවසරයි ස්වාමීන් වහන්ස මහත්මියව කිය ආරණ්‍ය පැත්තේ එක තමයි කැඩිලා හෙන්නේ. යාරන්නේ වෙන තැනකට ගෙනියන්න වෙනවා. මේ තමයි වීක්නස් එක තියෙන්නේ. යන්නේ දැන් මැසේජ් එක උත්තර දෙන්න නේද? කනෙක්ෂන් පුවා කියලා ඇවිල්ලා දෙන්න. දැන් ඇහෙනවද? ඒ සම්බ මේ ආදාස ඉදිරිපත් කරන ඕන ඉදිරිපත් කරන බන්නේ තමයි ආදාස. අවසරයි ස්වාමීන් වහන්ස. ඔව් කියනවා. ස්වාමීන් වහන්ස ඇහෙනවද නැ? කොයිද වචන? ඇහෙනවා. එහෙම ස්වාමීන් වහන්ස එතකොට මම එතන වෙලා තියෙන ස්වාමීන් වහන්ස. එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට එතන වෙලා තියෙන්නේ මට තේරෙන හැකේ ස්වාමීන් වහන්ස. මට තේරෙන හැටි ස්වාමීන් වහන්ස එතනදී එහෙම වුණොත් කමටහන යූස් වෙන එකේ ප්‍රමාදයක් කියන එක වගේ ස්වාමීන් වහන්ස. කමටහන යූස් වෙන එක ප්‍රමාද වෙනවා කියන එක. ඔ කමටහන යූස් වෙන එක ප්‍රමාද වෙන්නේ මොකටද? ඉතින් කමටහන යූස් නොවන්නේ මොකකටද? ඉතින් ස්වාමීන් වහන්සේ භූමියට කියන එක ස්වාමීන් වහන්සේ. ඔ භූමිය තමයි භූමිය තෝට එතන අතරමැද අත්දැකීම් වලට කමටහන පාවිච්චි වෙන්නේ නැහැ කියලා අහුවිලා නැද්ද තමන්ට? එහෙම තමයි ස්වාමීන් වහන්සේ දැන් තේරෙන්නේ. ඒක අර එතන අර සියුම් වෙනස් වීම තුල එතන ඒකත් දකින්න නැතුව ස්වාමීන් වහන්ස අර එකක් හැටියට ගැන්න තැන වෙනකන් ඉන්න ඕනේ ස්වාමීන් වහන්ස. ඔය එකක් තැන ගැන්නකන් ඉන්නේ නෝන ඔන්නතර තමයි. ඔක තමයි දැන් බුදේ මෙතන සාකච්ඡා කරපු වැඩේ ඉදිරිපත් කරේ. මේක උඩ තේරෙන්නේ නැතුණාට දැන් නේ නෝනගේ මට්ටම වань අනාගාමී ඕනෝන අනාගාමී මාර්ගයේ ඉන්න නෝන කියන්නේ නේද? එහෙමයි සහ. ඔව් දැන් අන්නේ නෝනගේ එක්කත් බලන්න අන්නේ එතන මිස් වෙන තැන. ඔයගොල්ලෝ ලේසි තැනක් නෙමෙයි දැන් පහුගිය දෙක තුනක ඉදිරිපත් වෙනවා. දැන් මේ මාත්‍යයි දිගින් දිගට ඔකට ඉදිරිපත් වෙනවා. හැබැයි මේ මාත්‍යයි මෙතන සාකච්ඡා වෙන දේවල් YouTube එකේ යන්නේ නැහැ. ඒක නිසා ඒ ඔක්කොම රහස ඒ මාත්‍ය විතරයි අද ලෝකයට මංගල දෙන්නේ. ඔයගේ උපදේශ දීලා දැන් දිගින් දිගටම ඒ කියන්නේ ඒ වෙලාවේදී විස ධර්මතාවයේ ක්‍රියාත්මක වන්නේ ඔක්කොයි ඔය විදියයි. ඒ කියන්නේ එතන යම් කිසි දෙයක් අපි සිද්ධ වෙනකොට මේ ලෝකී ඒ සිද්ධ වෙන දේ ඊළඟ දේත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනැගීම සඳහා ඒක අපිට කොහේ හෝ වාර්තා කරන එකට යා යුතුයි. ඒක අත්දකින්න බලන ඕනෑම කෙනෙකුට පරිගණක පාවිච්චි කරන ඕනෑම කෙනෙකුට පරිගණකේ මොනවා හරි දෙයක් මේ අය පාවිච්චි කරන ඕනෑම පැකේජ් එකක්. ඒ සෑම පැකේජ් ඉස්සර තිබුණේ නැහැ ඇත්තනම් දැන් ඒ සෑම පැකේජ් එකම තියෙනවා ඔටෝ සේවින් කියලා ෆැසිලිටි එකක් දාන. ඒගොල්ලෝ අපි වචනයක් ගහනකොටම ඒගොල්ලෝ ඒ වචනේ අපි ගහලා ඉවරනකොට ඒගොල්ලෝ සේව් කරගන්න. අපිට පේනවා ඒක ඉන්ඩිකේෂන් එකක් තියෙන මෙතන. ඒක හරියටම හොඳට ඔයනසෙ කිටුවොත් එම අහුවෙනවා ගහනලාදී. ඊට පස්සේ ඔක්කොම ටික සේව් කරගෙන සේව් එක තැනක ඉන්නවා. හැබැයි ඉතින් අපි සේව් කරේ නැත්නම් ඒගොල්ලෝ අපිට ඕන තැන මේක සේව් කරලා නැහැ වැඩි. ඔක්කොම අපි දාපු ටික. වැරලත් අපි හිතමු එහෙම කරගෙන ඉන්නවනේ කම්පියුටර් ඔෆ් වෙලා ගියා කියලා ලයික් ගිහලා හරි මොනවා හරි කියලා. ඒකෝට මේ ඩේටා එකක්වත් නැහැ දැන්.
අපි සේව් කරලා නැහැ. හැබැයි කම්පියුටර් ආයේ රීස්ටාර්ට් කරනකොට කොපමණට ඕපන් ඕන් කරනකොට ඒගොල්ලෝ අහනවා කලින් ටික උඹලට ඕනද කියලා. අපි ගුවත් ඕන කියලා ඒගොල්ලෝ දෙනවා අපේ ගුවත් ඉවරයි. අපි සමහර දවසක් එන්ටර් කරපු ඩේට් එකක් වෙන්න පුළුවන් අපි ඒක වැරදිලා ගුවත් එපා කියලා. ආයේ ඒ ටික අපි අලුතෙන් එන්ටර් කරනවා. ඔන්න ඔය ප්‍රොසෙස් එක තමයි ඔය සම්මු විඥානයේ කාර්යභාරය. ඔක මීට පෙර ඔය මුලම කාලේ විස්තර කරලා දිනවා ඔය මේ පටිච්ච මේ පංච උපාදාන ස්කන්ධය ගැන ධර්ම දේශනාවලදී ඔය යටියන්තරදී ඔක විස්තර කරලා තියෙනවා බණවල. ඔය වෙන්නේ කොහොමද කියන්නේ? ඒක ඔන්න ඔය ධර්මතාවය තමයි උතන අත්දකින්. ඔය නෝනට උතන්දී අත්දැකීමට භාජනය වෙන්නේ මොකද්ද කියලා කොටු වෙලා නැද්ද? ඔය භූමිය තුල ඉන්නකොට තියෙන ඊළඟ Tamanට ඔය මේ මේ ඔය නෝනලා කියන්නේ නැත්තේ ඔකට વિચાર කියලා. විචාර විදියට එන්නා වූ ඒ මොනවද කියන එක අද මේ කොටු වෙලා නැද්ද? අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් ඔය කියන ඒ කොටස තුලදී ස්වාමීන් වහන්ස ඒක වෙන්නේ දැන් ওই භූමිය කියන එක ස්පර්ශ වෙනකොට ස්වාමීන් වහන්ස එතනදී මුලින්ම ස්වාමීන් වහන්ස නිකන් මුලින් ඉස්සරළම එන ඒක මුලින්ම දැනගන්න එක තමයි ස්වාමීන් වහන්ස නිකන් දැනීමක් වගේ එකක් දැනීමක් වගේ නිකන් මොකක් හරි අවයනස් එකක් වගේ ස්වභාවයක් එතකොට ස්වාමීන් වහන්ස එතනදී ඒ කමඨන් රූත්‍රෙන් නැති වුණාම ස්වාමීන් වහන්ස නිකන් ඒ ස්වභාවයක් නිකන් දකිනවා වගේ වෙනවා ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ ඔය මොකක් හරි නිකන් දූවිල්ලක් වගේ වෙනස් වෙවි කැඩි කැඩි යනවා දකිනවා ස්වාමීන් වහන්ස. ඔව්. අන්න ඒ දෙකilla හරහා තමයි ස්වාමීන් වහන්ස නිකන් මේ දැකිලා හරහා තමයි ස්වාමීන් වහන්සේ තවත් චුට්ටක් අළු වෙලා දැන් අළු මට්ටමකට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ එතනදි තමයි ඔය භූමිය ස්පර්ශ වෙනවා කියන තැනදී කමඨාන යූස් වෙන්නේ ස්වාමීන් වහන්සේ. ආ එතකොට ඒ කියන්නේ ඔය භූමියෙන් ගන්න යූස් වෙන අවබෝධය තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔය ඒ කියන්නේ යූස් වෙන අතරතුර ටිකේ නෝන අත්දැකීමට මොකද අහුවෙන්නේ කියලා තමයි හරියට ප්‍රකාශනයක් වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මට හරියට ඇහුණා. ඔව් ඒ කියන්නේ ඕනේ දැන් මේ භූමියේ කමඨහන යූස් වෙන්නේ එතකොට කාලපරාසයක් තියෙනවා කියලා දැන් තමන්ට කියන්නේ. එහෙමයි. ඔව් අන්නේ ඒ කාලපරාසයේ තුල මොකද්ද එතන වෙන ක්‍රියාවලිය කියන එක පිළිබඳව අවබෝධයක් නැද්ද? එතනදී ස්වාමීන් වහන්සේ නිකන් තියෙන්නේ මොකක් හරි නිකන් අර අල්ල ගන්න පොටක් වගේ මොකක් හරි දෙයක් ඉගෙන මොකක් හරි ගන්න බලනවා ස්වාමීන් වහන්ස. මොකින්ද ගන්න බලන්නේ? ගන්න බලන්නේ ගන්නස නිකන් නිකන් සංඥාවක් හොයනවා වගේ එකක් තමයි තියෙන්නේ ස්වාමීන් වහන්ස. මොකට සංඥාව හොයන්නේ? සංඥාව හොයන්නේ මොකක් හරි දෙයක් ස්වාමීන් වහන්සේ නිකන් දැනෙන දෙයක් හොයනවා වගේ ස්වාමීන් වහන්සේ. දැනෙන දෙයක් කියන්නේ ඒ වෙලාවේ දැනිච්ච දෙයට සංඥාවක් හොයනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකක්ද දැන් අර එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් අර දැන් අර කියන්නේ ස්වාමීන් වහන්සේ නිකන් දැනෙනවා ඒ මොකක් හරි කයක් හොයනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ නිකන් අර දැන් පේන ස්වභාවයක් ආවොත් ස්වාමීන් වහන්සේ එතන විතර පේනවා කියන සංඥාවක් එනවනේ ස්වාමීන් වහන්සේ. ඔව් ඔව්. අනේ ඒ වගේ තැනකදී සංසි ඉවත් වෙන්න පුළුවන්. අර නිකන් මුලින්ම එන අවයනස් එක වගේ තැනදී නිකන් මොකද වෙන්නේ කියලා නිකන් අර නිකන් අන්දමන්ද වෙලා වගේ අනේ එතනදී තමයි සංසි ප්‍රමාදේ තියෙන්නේ. අර මට දැනෙන මට රළු මට්ටමකට ගත්තට පස්සේ තමයි එතනින් අර ඉවත් වෙලා අනේ එතනින් පටන් ගන්නේ විදර්ශනා ස්වාමීන් වහන්සේ. ඒක උඩ දැන් ඔය අත්දැකීම අවබෝධයේ එහෙමයි. ඔය අත්දැකීම මේ සක්මණේ ලැබෙන්නේ නැද්ද? සක්මණේදී තියෙනවා ස්වාමීන් වහන්සේ ලැබෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ
දැන් සක්මනේති ස්වාමීන් වහන්සේ වැඩි යෝ එනේවා වැඩි සංසෙක් එක පැටිවලේ. ඔව්. එතකොට ඒ වෙලාවේදී කොටු වෙලා නැද්ද මොකද්ද මෙයා මෙතන මේ කරන මේකෙන් ඉදී කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අර නිකන් අර සලායතන පැත්තට එතකොට යවෙන්නේ. සලායතන පැත්තට යවෙනවා. යවෙන්නේ කියන්නේ මොකක් හරි නිකන් පේන මට්ටමක්, ඇහෙන මට්ටමක් ගන්න සංසෙ. එනවාට මට දැන් පේන මට්ටමක්, ඇහෙන මට්ටමක් වගේ එකක් ආවහම කමටහන යූස් කරන්න පුළුවන්. අර දැනෙන මට්ටම මම කියනවා නිකන් මුලින්ම නේ. ඒ සංඥාව එනකන් ගමනක් යූස් කරන්න බෑ. සාමිනහස එහෙම යූස් වෙනවා. දැන් මම දැන් ওই ඉදිරිපත් කරේම මොකක් හරි භාවනාවක් හරි ආරම්භයක පොයින්ට් එක නිසා සාමිනහස. ඔව්. එතකොට දැන් විදර්ශනාව යම් දුරක් ගියාම සාමිනහස නිකන් ඔය මුලින්ම එන අව්‍යානස් එක පැත්තට සාමිනහස යනවා. ඒ කියන්නේ අර අල්ලගන්න මට්ටම කෙටි වෙවි යන එකක් අත්දකින්නවා ස්වාමීන් වහන්සේ ඉහළට ගිහාම. අර හතරවෙනි ධානයෙන් පටන් ගත්තින නිකන් අර මොකක් හරි රළු මට්ටමක් හොයනවා වගේ එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අර උඩට යන්න එක කෙටි වෙවි නිකන් ගිහිලා නිකන් අර කියන්නේ ওই නිත්‍ය සංඥාවේ ওই කාලපරාස වැඩිපුර තියෙන්නේ පහළ මේ ධානවලදී කියන එක අවබෝධයක් තියෙන කියලා ඔය කියන්නේ. එහෙමයි සංස මට දැන් අර ඉහළට යන්න ස්වාමීන් වහන්සේ ඇත්තටම ඔය එන අවයනස් එක ඇත්තටම එන්න සියුම් වෙනවා තමයි. ඒ වුණාට ස්වාමීන් වහන්සේ එතනදී අර ධානි ඉහළට යන්න ස්වාමීන් වහන්සේ නිකන් අර සති සම්පජාන්නේ කියන එක ස්වාමීන් වහන්සේ තීව්‍ර වෙනවා. ඒක තීව්‍ර වෙන්න ස්වාමීන් වහන්සේ අර මං කියන මට්ටම නිකන් අර කෙටි වෙවි යන එකක් අත්දකින්න සංසාර මුලින්ම ආරම්භයේදීම අර ඒකයි ස්වාමීන් වහන්සේ රළු මට්ටමකින්ම තමයි ගන්න හදන්නේ. මොන ඒක ඔය නෝනාගේ ඒතකොට ඉදිරිපත් කරපු අත්දැකීම් ඉදිරිපත් කරේ නෑ නෝනා සාකච්ඡාවට ගියේ කෙලින්ම. එවනේද ගියේ? එහෙමයි සංසාර. ඒතකොට දැන් ඔය නෝනාගේ අත්දැකීම්කට අනුව තමන්ගේ ඒතකොට දැන් අවම වශයෙන් තමන් ඔය මේ පොදි තමන් ගෝචරලා තියෙන ධානය මට මොකද්ද? ඉගෙනසම්ස් ඕනම වෙලාවක එදිනෙදා ජීවිතයේදීත් හරි එහෙම ස්පර්ශ වෙන්නේ ස්වාමීන් වහන්සේ හතරවෙනි ධානය කියන එක. හතරවෙනි ධානය කියන එක. يعني භූමිය තුල හතරවෙනි ධානය කියන ධාතු මානසිකාර ස්වභාවයක් මොකක් හරි නිකන් ඇතුළක ඉන්නවා වගේ සංසනිකාර. හරි ඒක පැහැදිලි නේද? ඒකට දැන් අපි දැන් මේ කාලිපුලම ප්‍රශ්න තියෙනවා. එතකොට කියන හතරවෙනි ධානය තමයි තමන්ගේ අවම මට්ටම. එහෙම වෙනසෙ ඉගෙන එතනින් යටට යන්නේකේ එහෙම අත්දැකීමක් නැහැ ස්වාමීනි. එතකොට නමුත් දැන් ඔය කාලපරාසයේ වැඩිපුර ඉන්නේ එමනම් ඒක හතරවෙනි ධානයේ වැඩි වේලාවක් ගත කළා තමයි උඩයට යාම සිද්ධ වෙන්නේ තමයි ඕන වෙලාවක. එහෙමයි සංස එතනින් තමයි හැම වෙලේම සවිනහස අර ඉහළවලට යන අත්දැකීම එන්නේ. ඔව් යන අත්දැකීම ආවට හැබැයි ඉතින් හතරෙන් දැනේ වැඩි වෙලාවක් ඉඳලා මොකද උඩට යනකොට ඒක කියන්නේ අඩු වෙලා කියනවනේ ඔක. එහෙනම් උඩට යාම ටිකක් හතරෙන් දැනේ වැඩි සාමාන්‍ය පරාසයක් ගත කළා කාල පරාසයක් ගත කළා තමයි අරූපාවචරය නැත්තම් පස්සේ නිහයින් දැන වලට යන්නේ කියන එක තමයි තමුන්ගේ දල වශයෙන් දැන් වෙනුට තිබෙනවා පොදු අවබෝධය. එහෙමයි සස. ඒ කියන්නේ හතරෙන් පහට යන වෙලාව තමයි සාපේක්ෂව වැඩි. ඔව්. එතනින් එහාට ස්වාමීන් වහන්සේ අංග ලේසි මොකක්ද කියන්නේ තේරෙන්නේ නැහැ. හතරෙන් උඩට අරූපාවචරයකට මාරු වෙන තැන තමයි ස්වාමීන් වහන්සේ අර එතන තමයි මට දැනෙද තේරලා තියෙන සංස. වෙන සතිය කියන එක උපරිම මට්ටමට එන්න ඕන කමඨහන කියන එක. ඉතින් කමඨාන කියන එක තවම කමඨාන කියන එක ටික ගොරොසු මට්ටමේ තියෙනවා කියන එක තමයි තමන්ට නිකන් දරවසෙන් කියවෙන්නේ. එහෙමද? එහෙමයි සංසය කියන්නේ කමඨාන ගොරොසු මට්ටම කියන සංසය ප්‍රමාදය කියන එක සංසය ප්‍රමාදය කියන්නේ ඒක මොකක්ද ඒ ප්‍රමාද සතියද සම්පජන්නේ? සම්පජන්නේ සාමිහාස සම්පජන්නේ. එහෙමයි කියන්නේ සත් කියන්නේ සත් එහෙම බැලුවොත් සංස දෙකම ප්‍රමාදයි වගේ තියෙනවා සංස. ඒ කියන්නේ සම්පජන්නේ කියන කොටස කියලා තමයි සංස. මොකද අර අව්‍යානස් එකෙන් අයින් වෙන එකේ ප්‍රමාදයක් තියෙනවනේ. ඔව් ඒ කියන්නේ අතන ඇතුලේ සතිමත් වෙන තැනින් සම්පජන්නේ ඉන්නේ නැති නිසා ආපව අසතියට ගිහිල්ලා ආය අසතිමත් වීම
සතිමත් වීම කීපයක් ගියාට පස්සේ තමයි සම්පජන්නේ ඉන්නේ. සම්පජන්නේට මාරු වෙනවා. අන්නේ සම්පජන්නේට ඒ ගියර් එකට වැටුනහම ස්වාමීන් වහන්සේ ගමන ලේසි. අන්නේ ඒක ගන්න තමයි ඒ ප්‍රමාදය තමයි දැනට තියෙන්නේ. ඒ කියන්නේ එතන ඒ කියන්නේ රූපාවචර මට්ටමට යාගන්නට සෑහෙන ප්‍රමාදයක් තියෙනවා කියන එකනේ දලවසෙන් කියවෙන්නේ එතකොට. එහෙමයි සංසෙත්කට අන්න ප්‍රමාදයක් තියෙනවා. පස්වෙනි එකට ගියාට පස්සේ ලේසි කියලා කියන්නේ එතකොට අරූපාවචර වල ලේසි කියන එකනේ කියන්නේ. එහෙමයි. එතකොට ඒක තමයි සංසාර ඵලය ලැබෙන්න කියන්නේ අර දැන් සකෘදාගාමී ඵලයේ තුල ඉන්න මට්ටම තමයි අත්දකින්නේ කියන එක. ඔව් ඒ කියන්නේ එතකොට අනාගාමී ඵලය තමයි ලැබෙන්නේ නැත්නම් මොකද කියන එක පිළිබඳව ඒකෙන් තොරතුරක් තියෙනවද මන්ට? තොරතුරක් තියෙනවා සහිනස්. ඔව්. හරි දැන් එතකොට උතුණින් ඕක මේ සාකච්ඡා අනිපතර අරගන්න ඕනේ. දැන් එතකොට අපි ওই ධානය මට්ටම් පිළිබඳව සාකච්ඡා කරපු එකෙන් දැන් ඊට අතිරේකව උතන තව කාට හරි මොනවා හරි අපි තව විනාඩි කීපයක් ගන්න පුළුවන්. මොකද දැන් දෙකමාරට ආසන කාලය ගත වෙලා තිනවා. මේ ওই සාකච්ඡා කරා මේ සාකච්ඡා වෙච්ච කොරසට අදාළව කාට හරි මොනවා හරි සාකච්ඡා ගන්න තියෙනවද කියලා ඉදවත් කියන්න බලන්න. අවසරයි ගෞරවනීය සමිනාස ඔය සාකච්ඡා කරපු කොටසම සම්බන්ධව ඉතාම ඉක්මනින් අත්දැකීම් ඉදිරිපත් කරන්න සමිනාස. ඒවා එක හතර දෙක තුන හතර ධ්‍යාන සම්බන්ධ වගේ ඔතන සිංගල් අවුට්‍රිච් අත්දැකීම. අවසරයි සමිනාස. ඔතන මේ භාවනාවකට අද උදේ පාන්දර වාඩි වෙච්ච වෙලාවේ වගේ අර ගණුගත වෙන්න ඕනි කියන එක වගේ පිටක් ਵਿਚාර මට්ටමින් ආව ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දෙවෙනි වුණු සෝමස්කාරය වගේ ඒ කියන්නේ පළවෙනි ධානය වගේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැනගෙන දැනගෙන යාමකට පත් වෙනා. නමුත් ඔය දෙක ගොඩාක් කැපෙන්නේ නැහැ. නමුත් දෙකේදී ඔය ප්‍රීතියක් වගේ දෙයක් දැනෙන එකත් ඒකත් විදර්ශනා වෙලා තවදුරට ගියා ස්වාමීන් වහන්සේ එතන. ඊට පස්සේ තුන්වෙනි ධානයේ පුඩි අත්දැකීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතන අය කය හට ගන්න එක යන අර කලින් ඉදිරිපත් කරපු එකක් වගේ ස්වාමීන් වහන්සේ ඔය සුදු බිත්තියක සුදේරාක් එහෙම නැත්නම් අර ඒ හදාගෙන එන හෙවණැලි වගේ කොටස එනවා ස්වාමීන් වහන්සේ. එතන විදර්ශනා වෙලා දැනගෙන දැනගෙන අංකට පත් වීම තුල ස්වාමීන් වහන්සේ හතරෙන් ධානයට ඇතුල් වෙනවා. ඒ ඇතුල් වීම කියන එක දැනගන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි අධ්‍යක්ී වෙනවා හතරෙන් ධානය මේ විදිහට නිකන් ලුකු ඒකාග්‍ර වීමකට පත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක අධ්‍යක්ීම මෙන්න මේ වගේ හරියට නිකන් අර උපවාසය කියනවා වගේම අර ප්‍රධාන උළු අස්ස වහගෙන කාමර ඇතුලේ ඇවිත්තත් අර කියන්නේ ඒක අරමුණකට පත්වීමක් නෙමෙයි. මොකක් ආවත් වාර්තා කරන එකට යන්නේ නැති වගේ ස්වභාවයකට උත්තර පත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ඒ පත්වීම තුළ ස්වාමීන් වහන්සේ ඒක විදර්ශනා වුණාම වේගෙන් වේගෙන් අනිත්‍ය දැකලා අර බල විදර්ශනා වගේ වෙලා ස්වාමීන් වහන්සේ ඒකත් අර දැනගෙන යාම් පත්තිර පත්වෙලා එතන අර මේ රූපවහන්සේ කියන අර නිරාමිස සතර විමුක්තිට වගේ පත්වීමක් වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මට උත්තර ඔය උත්තරයකට සමරීක විදිහට ඉදිරිපත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඔය දැනට කතා වෙච්ච ඔය ධානය ඇතුලේ කොටස් දෙකක් වගේ අත්දැකීම ඒ කියන්නේ ධානය ආස්වාද කිරීම සහ ධානයේ විදර්ශනා වීම. එතකොට ස්වාමීන් වහන්සේ මට ඕකේ කොටස් තුනක් වගේ ආව වෙනවා. මට ඒකත් අර වහන්සේගෙන් පොඩ්ඩක් නිරවුල් කරගන්න ඕනේ. අනිත් මහත්මින්ටත් ඇති අත්දැකීම ස්වාමීන් වහන්සේ හැම ධානයකම අර මං කලින් ඉදිරිපත් කළා වගේ කොටස් තුනකට වගේ යන්න පුළුවන්. තමන්ගේ අර සත්‍ය මට්ටම අනුව තමයි ඒක පැනෙන්නේ වගේ මගේ අත්දැකීම් තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට දෙවෙනි ධානයේ වගේ අපි ප්‍රීතිය කියලා ආවම ස්වාමීන් වහන්සේ එතන අර මං සාමිෂ කිව්වේ ඒ ප්‍රීතිය ආස්වාදයට ගියොත් පෘථග්ජන මට්ටමට වගේ. ඊට පස්සේ එහෙම නැත්නම් ප්‍රීතිය නිකන් විදර්ශනා වෙලා එතන විදර්ශනාට අහු වුණාම
අර මැද්ද පැහැරලා වගේ තමයි දැනගෙන යන්නේ. එතකොට අර වහන්සේගේ අර නිරාමිස සතර සූත්‍රයේ තිනවාගේ එතන අර නිරාමිස ප්‍රීතියකට ගිහිල්ලා ඒක හේතුඵල වෙලා අර මැද්දිනුත් ඇතහැරලා දැනගෙන යනවා. එතකොට සවනස මට දැන් තියෙන ඔබ වහන්සේගෙන් අහන්න ඕනේ ප්‍රශ්නේ තමයි ඔතන අර දැන් අර උප්පත්තිය තීරණය වෙනවා නම් ධානයක එතකොට උප්පත්ති තුනක් හැම ධානයකම තීරණය වෙනවා කියන අවබෝධයක් මට තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔය දැන් තුන මොනවා සාමිසයි නිර්ාමිසයි අනිත් එකම මැද එක? නිර්ාමිස සැතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙම පණක ඉස්සර හිච් එක. ඒ කියන්නේ නිර්ාමිස සැතර කියන්නේ රාග දේශ මොහ චිත් නැති චිත්තක්ෂණයක් ස්වාමීන් වහන්සේ. යන්නේ අර සූත්‍රයේ දින වචන තුන වාචික කරන්න ඕනේ. නැහැ ස්වාමීන් වහන්සේ මෙතන අර දැනගෙන යන තැන. ඔයක හරි ඒක හරි නමුත් ඔය නෝන මේ වචන තුන දීලා තින්නේ ඇහුණු ධර්ම දේශනාවේ තිබෙනා වචන තුන. ඒක ආව ස්වාමීන් වහන්සේ මේ උන්පන්සේ එක් මේකට අනුගත වුණාම ප්‍රෝග්‍රෑම් එකේදී. ඔව්. එතන ඒ කොහොමද නැහැ. නමුත් එතන ස්වාමීන් වහන්සේ මට අවබෝධ තියෙන අර නෝල්ලා කිව්වා වගේම එක්ක ධානය ආශ්‍රාද කළොත් ඒක එහෙම පුතක්ෂණම උප්පත්තියක්. හැබැයි ධානය විදර්ශනා වුණොත් තමන්ගේ අවබෝධයට අනුව, ඒ කියන්නේ තමන් ඵලයක් තියෙනවා නම් ඒ ඵලයට අනුව ඒ විදර්ශනා වෙච්ච අනු උප්පත්තිය. හැබැයි මැදලා ඉන්න කී ගියොත් එතන රාග දේශ මොහ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ මැද ඇතැරිච්ච තැන. ඔව්. ඊගෙන තෝරන නෝණ ඉදිරිපත් කරන්නේ නැහැ. අර නෝණ ඉදිරිපත් කරපුවෝ එකයි සාකච්ඡාවට භාජනය වෙච්ච කොටස් දෙකයි අතර තව මැද එකක් තියෙනවා තුන්වෙනි එකක්. ඒ කියන්නේ නෝණ ඉදිරිපත් කරන්නේ එතකොට අපි දැන් ওই උදාහරණ විදියට ගත්තොත් ওই නෝණ දැන් ඉන්නා වූ මාර්ගය මොකද්ද? ආර්ය මාර්ගය දැන් නෝණ ඉදිරිපත් කර දින ආකාරයට ওই නෝණගේ දැන්ට සයිනන්ස අනාගාමී මාර්ගය. ඒතර අපි ඕනෝ නම් උදාහරණ ගත්තොත් එහෙම අනාගාමී මාර්ගයේ ඉඳගෙන ඔය අත්දැකීම් තියෙන අවස්ථාවේදී ඕනෝ නම් මරණයටපත් වුණොත් ඔය අවස්ථා තුනෙන් ඔය තුනෙන් එකක් නිතරමට අහු වෙනවා කියලා කියන්නේ. එහෙමයි සයිනන්ස. ඒකේ අවස්ථා තුනෙන් ඒ කියන්නේ අර මැද තියෙන කොටසට අහු වෙලා මරණයටපත් වීමේ හැකියාවකුත් තියෙනවා කියන අත්දැකීමක් තියෙනවා කියලා ඉදිරිපත් කරන්න. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ ඒ දැනගෙනම ගියොත් ඒක අනිත්‍යං පස්සනාය යෝනිසෝමස්කාරි තුන්වෙනි කොටස වගේ. ඔව් එතකොට ඒ කියන්නේ එතකොට රාග ද්වේෂ මොහ නැති මරණයකටත් තමන්ට හිමිකම් තියනවා කියන අත්දැකීමක් තියනවා කියන ප්‍රකාශනය තමයි නෝන තවදුරට ඉදිරිපත් කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. අනේ කොහොමද කැලක් ආව. දැන් ඉදිරිපත් තුන්නේ නැහැ මෙච්චර සාකච්ඡාවේදී. ඉදාද මේ සාකච්ඡාව තව දවසකට ගෙනියන්නේ දැන් තියෙන විදිහෙන් නම් කාලය අනු. නමුත් දැන් ඔන්නේ හොඳ පොයින්ට් එකක් ආවා. බුදුපියාණන් වහන්සේ දේශනා කළේ ධර්මයට අනුව දැන් හරියටම තොරතුරු ගත්තොත් එහෙම ඔන්නෝකට උත්තර හොයාගන්නත් හරි ලේසි. හැබැයි මේ නෝනේ පැහැදිලි අත්දැකීමකුත් තියෙනවා. ඒ නිසා දැන් අන්නේ කොට සාකච්ඡා කරන්න දැන් එයාට ඉදිරිපත් කරන්න පුළුවන් ඊට අතිරේකව දැන් මේ නෝන උතන ප්‍රශ්නක් විදිහට මතු කරේ මොකද්ද? ඒ ස්වාමිනාස මගේ අවබෝධයේ හැමයි ඒක ඔබ වහන්සේගෙන් ඒක ඉදිරිපත් කරලා අර අදට නිරවුල් කරගන්න අවශ්‍ය නිසායි ඉදිරිපත් කළේ. ඒ කියන්නේ මරණය තීරණය වෙන්නේ ධානයේ තමන්ගේ අවබෝධයයි ඒ ওই කොටස් තුنين කොයිකද ඉන්නේ මේ දෙකම ක්‍රොස් වෙලා තමයි මර නැවත භවයේ තීරණය වෙන්නේ කියන්නේ. ඔව් ඒ කියන්නේ එතකොට ওই අවස්ථා තුنين එකක තමයි ওই නෝන දැන් තමන්ට තියෙන අත්දැකීම තුළ ওই නෝන කියන්නේ මරණය සිද්ධ වෙන මරණ මංජකේදී ඒ අනුව උත්පත්තිකට යාම අර ආකාර අවස්ථා දෙකට අනු එක්ක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර කියන අවස්ථාවේ ගියොත් එහෙම උත්පත්තියක් නැතුව අවසානයේම මෙතන වෙන්නත් පුළුවන් කියන එක ඉදිරිපත් කරන්නේ. එහෙමයි සාමනංශ. දැන් ඒක හරි කියලා ස්වාමීන් වහන්සේ සාති කරන්න ඕනේ. එහෙමම නෙමෙයි සාමනංශ මගේ අවබෝධයයි අත්දැකීමයි එකතු කරලා ඉදිරිපත් කිරීම සිද්ධ වුණේ. ඔව් එතකොට දැන් නමුත් ස්වාමීන් වහන්සේ සාති කරන්න තෝරන්නේ උනා. ඒක ඕපන් discussion එකකට ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළේ. මොකක් discussion නේද? ඉනේදී discuss කරන්න තියෙන නෝන් අතරම තමයි. එතකොට එතෙන්දී යන්නේ නෝනේ කිව්ව එක කරුණක් විතරක් මෙතෙන් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් highlight කරන්න සිද්ධ වෙනද මේ අවස්ථාවේදී. මොකද මේ බණ සාකච්ඡාව යන්නේ මෙයාට පමණක් විතර නෙවෙයි නිසා මේ වෙලාවේ තාක්ෂණයේ ඉදු දුන්නේ නැහැ YouTube ජාලය හරහා යන්නේ නිසා තාක්ෂණයේ YouTube ජාලය ඇයිට අසාධාරණයක් කරලා තියෙනවා කරන්න දෙයක් නැහැ ඒක. ඒ නිසා නමුත් දැන්
මේක තේරුම් ගන්න. එතකොට ඒනෝනේ ඉදිරිපත් කියන එක කොටසක් තියෙනවා. ධානය තුල ඉඳගෙන ධානය ආස්වාද කරමින් මිය ගියොත් එහෙම අපිට ලැබෙනා උත්පත්ති මොකද්ද? එතකොට ඒනෝනේ ඉදිරිපත් කරන එතන උත්පත්ති දෙකක්. එකක් තමයි අපි ධානය ආස්වාද කරගෙන සාමාන්‍ය පුතග්ජන මට්ටමේ මරණයට ගියා නම් අපිට ලැබෙන්නේ එතකොට කාමාවචර උත්පත්තියක් කියන්නේ. ඒක නේද ඒනෝනේ කියන්නේ? එහෙමයි ස්වාමීනාසේ. ඔයෙම නැත්තම් අපි මාර්ගඵලලාභී කෙනෙක්, සීක කෙනෙක් නම් සීක එක්කෙනා තමන්ගේ ඉන්නා වූ සීක මට්ටමට අනුව උත්පත්ති කරනවා කියන එක තමයි තමන් එතන විදිපත් කරන්නේ. එහෙමයි සයන්ස්. ඒ කියන්නේ ධානයේ විදර්ශනාවට ලක් නොකර ධානයේ ආස්වාද කරගෙන ඉඳලා මරණයට ආවන් පස්සේ එතන ඉදිරි උත්පත්තිය තමන්ට හිමිවන එක තමන් මේ වන විට දැනගෙන සිටියක්ක් කියන එක තමන් ඒතොර ඉදිරිපත් කරනවා. එහෙමයි සාමාන්‍ය අවබෝධයක් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කොතනද ඉන්න පුළුවන් කියලා. يعني පුතග්ජනෙක් කෙනෙක් නම් භාවනා නොකරපු එක්කෙනෙක් නම් තමන්ගේ මාර්ගඵල නැති එක්කෙනා එයා දැනගන්න ඕන මට මේ උත්පත්ති තමයි ලැබෙන්නේ කියලා. එහෙම තියෙන එක්කෙනෙක් නම් එයාට දැනගන්න පුළුවන් එහෙනම් මට මෙන්න මේ උත්පත්ති තමයි ලැබෙන්නේ කියන එක. ඒක නේන ඕන කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද ධ්‍යාන කියන්නේ මට දැනෙන්නේ මේක ආමිෂ පැත්ත තමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ධ්‍යානයේ ප්‍රයෝජනට ගන්න එක වෙනම දෙයක්. නමුත් ධ්‍යාන සාමාන්‍ය කෙලෙස් සම්පූර්ණ සංසිඳිච්ච නැති කෙනෙකුට ධ්‍යාන වඩව ගන්න පුළුවන් නිසා. ඉතින් ධ්‍යාන කියන්නේ කෙලෙස් සංසිඳීමකුත් නෙමෙයි, ධ්‍යාන කියන්නේ කෙලෙස් වලට අදාළ එකක් නෙමෙයි. ධ්‍යාන කියලා කියන්නේ කෙලෙසයක් තමයි. ධ්‍යාන කියලා කියන්නේ ඒ අත්දැකීම හඳුන්වා දීම සඳහා දීලා තියෙන නමක් පමණයි. නේද ධ්‍යාන කියලා වෙන જાතියක් නැහැ. ඉතින් ඒක අනිත් අන්‍යාගමිකයෝ ඒ බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය ඒගොල්ලෝ විනම තමන්ට ග්‍රහණය කරගෙන අරගෙන එතන යේසුස් වහන්සේ කරේ මොකද්ද? මේ මම තමයි දෙවියන් වහන්සේ. මම උඹලා බාර ගන්න උඹලා මගේ ළඟට එන්න මේ වැඩේ කරොත් ඒක. ඒක තමයි ඒගොල්ලෝ ගන්න නිත්‍ය සංඥාව. මේ නිත්‍ය සංඥාවෙන් තමයි ඒ අය මේ වැඩේ කරලා යන්නේ. ඒක දෙවියන් වහන්සේ ළඟට යන්න දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන උපදේශ ටිකාවයි පිළිපදින්. පිළිපදින්නේ ආකාරයෙන්ද වෙනම ආකාරයෙන්ද කියන එක අද ලෝකෙ තුල දෙන්නව වෙනම ගැටලුවක්. යේසුස් වහන්සේ එහෙම අද ලෝකයේ තුල දින එක නෙමෙයි යේසුස් වහන්සේ දේශනා කළ දින ධර්මයේ වෙනස එකක්. නමුත් දැන් වෙලා තියෙන්නේ ඒකයි. ඒතකොට ඔන්නතන තමයි මේ මෑග. ඒතකොට ඒක තේරුම් ගන්න. ඒතකොට ඔන්න මරණ මංජකේදී Tamanට ධානයක් ගත වෙනවා කියන එකට වඩා මේ මාර්ගඵලයක් පිළිබඳව අවශ්‍යතාවය තියන්නේ අයිද කියන එක. ඒකයි මෙන් අන්දින පාඩම. ඒතකොට මාර්ගඵලයට ගිහිල්ලා නැත්නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරන පැහැදිලිවන්නේ නෝන විදිහට කියන එකේ පැහැදිලි තොරතුරු තියෙනවා. ඉතින් Taman දන්නවා නම් Taman සෝවාන් මාර්ගය තුළ ඉඳගෙන භාවනාවක් කරනවා කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ බය නැතුව දේශනා කරන්නේ ඒකයි පැහැදිලිවම. එහෙනම් මරණ මංචකේදී උඹට සෝවාන් වෙන්න පුළුවන්. උඹ සෝවාන් නොවේ මැරෙන්නේ නැහැ. දැන් චක්කු සූත්‍රය වගේ සූත්‍ර 10කදී එක දිගටම ඒක දේශනා කරනවානේ. ඒතකොට අඩුවාසෙන් සද්ධානුසාරී වෙලා ඉන්නවා නම් එයා සෝවාන් නොවේ මැරෙන්නේ නැහැ කියලා දේශනා කරන්නේ ඒකයි. උදයාට මේ අවස්ථාවේදී එයාගේ මට්ටමට අදාළව විදර්ශනාවට යාමේ හැකියාවක් තියෙනවා. නිත්සඤ්ඤාව කඩා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක නිත්සඤ්ඤාව කඩා ගැනීමේ හැකියාව තුළ එයා ධානය ඒ මොහොතේදී ආස්වාද කරන එකෙන් බැහැර වෙනවා. අන්න ඒකයි මේ මාර්ගඵලයක් කියලා කියන්නේ. ඒකට එහෙම නැත්තම් ලැබෙන්නේ උත්පත්ති වෙනසක් නෙමෙයි තියෙන්නේ. ඒක මාර්ගඵලයක් තියෙන එක නෙවෙයි ලැබෙන උත්පත්තියත් මාර්ගඵලයක් නැති එක නෙවෙයි ලැබෙන උත්පත්තියත් ඉගෙන මාර්ගඵලයක් නැති එක්කෙනාට ලැබෙන්නේ කාමාවචර උත්පත්තියේ කාමාවචර උත්පත්තිය කියලා කියන්නේ එතකොට දිව්‍ය ලෝක වෙන්නත් පුළුවන් දිව්‍ය ලෝක නොවෙන්නත් පුළුවන් මොකද දිව්‍ය ලෝකත් කීපයක් තියෙන කාමාවචර දිව්‍ය ලෝක. ඒ නිසා ඒකේ නෙමෙයි ප්‍රශ්නේ නෙමෙයි. ඒ ලැබෙන්නා උත්පත්තිය තුලින් තමන්ගේ ඊළඟ කාර්යයට එහෙම නැත්නම් ඊළඟ තමන්ගේ භවයේ ඉස්සරහට යාමට මොන වගේ හේතු බූත හේතු ප්‍රත්‍ය තියෙනවිද? ලැබෙන උත්පත්තිය මත තමයි මේ හේතු ප්‍රත්‍ය තීරණය. අන්නේ ගැතන කිය. මොනෝක තේරුම් ගන්න ඕනේ සියලු දෙනාව ලෝකේ පුරාට බණහන අය අපි එතකොට අර කවුද අර පිස්සවාඳුරන් කියනවා අපි ලෝකෝත්තර මොනවද ආර්ය ධාන හදනවා කියලා. උන් ආර්ය ධාන කියන කතන්දරේ දැන් මේ නෝන්ලා පැහැදිලිව තමයි අධ්‍යක්ෂිම ලිවච් කරනවා. ආර්ය ධාන කියලා જાතියක් මෙලුගේ නෑ. ධාන නම් ඒක ලෞකිකයි. ඒක බුදුහාමුදුරු පැහැදිලි ඉස්සර කරනවා. ධානයක් නම් ලෞකික දෙයක්. ඒකට ධානයක් නම් අපි ධානය තුල ඉඳලා ධානය ආස්වාද කරලා හරියන්නේ නෑ. ඔක ඉතාමත් පැහැදිලිව දේශනා කරනවා. ඉතාමත්ම ওই ධාන මට්ටම් රාශියකට අදාළව ඊබන මෙතන ඉන්නාටත් ඇහිලා සමාහරලාවට නමුත් එයාට ගහන්න කිනේනෝ කියන්නේ නමුත් ඔය සාකච්ඡාවට සම්බන්ධයෙන් සිල් දෙන අය බණ අහලා තිනවා ආනන්ද සප්පාය සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ පැහැදිලි දේශනා කරනවා ඊ අවස්ථාවේදී ඉන්න පුජ්‍යලයාට එයාගේ ඒ වෙනුවට තිබෙන්නා වූ ඒ කෙලෙස් මට්ටම අනුව එයාට උත්පත්තියක් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මොහොතේදී එයාගේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය වෙලා නම් එයා අරහත් ඵලයට පත් වෙන්න පුළුවන්.
නිසා අන්නේ නෝන්ලා නැවතවරක් සාකච්ඡා හම්බෙන්න ඕනලා ඒ ආනින්න සමාධියට අදාළ ධර්මදේශනා ශ්‍රවණය කරන්න. ඒක අන්නේ ධර්මදේශනාවල ඕක විස්තර වෙලා ඇති. දැන් පැහැදිලිව මොකද්ද ඒ මම සමාල්ලාට සෝවාන් වෙලා ඉන්න එක්කෙනා සකු르දාගාමි මාර්ගයේ ආරම්භයේ ඉන්න කෙනා සකු르දාගාමි වෙච්ච ආසන්නේම මරණ වංචයට ගියානම් මෙහෙ ගියානම් ඒකෙන් අදහස් කරන්නේ නෑ එයාට රහත් වෙන්න බැරි කමක් තියෙනවා කියලා. මරණ මංචකේට යන මට්ටමට ඔන්න ඔය අරණ ඕන දැන් අත්දැකලා තියෙන ආකාරයේ ඔය කොටස් තුනේ අත්දැකීම තියෙනවනේ. කොටස් තුනේ අත්දැකීම තියෙන්න ඕන. ඒ කියන්නේ මේක තමන් ආස්වාද කරගෙන ඉන්න අත්දැකීම තියෙන්න ඕන. ආස්වාදයෙන් එහාට ගිහිල්ලා විදර්ශනා කරමින් ඉන්න අත්දැකීම තියෙන්න ඕන. ඒක විදර්ශනාවෙනුත් එහාට ගිහිල්ලා ඒක රාග ද්වේෂ මොහෝ නැතුව ඒක තුල ජීවත් වීමේ, ඒ කියන්නේ චිත්තක්ෂණේ ගත කිරීමේ හැකියාව තියෙන්න ඕන. රාග ද්වේෂ මොහෝ තමන්ට අවබෝධ වෙච්ච චිත්තක්ෂණය තුල මරණය ආවේ. ඒක තුන කියන මේ කියන වචන තේරෙන්නේ නැහැ කාටවත්. එන්න වචන විස්තර කරන්නේ තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. මේක වෙන්නේ එතකොට මොකද්ද කියලා තමයි තේරුම් ගන්න. රාග ද්වේෂ මොහෝ මොකද්ද කියන එක තමයි තේරුම් ගන්න. ඉතින් ඒක තමයි ඔය අරුදේ කරනකොට මෙතන කිව්ව අර මොකද්ද මේ ද්වේෂය කඩගත්තා කියන්නේ. පට්ටවල් බොරු. ඊම ද්වේෂ කියලා જાතිය ලෝකේ නැහැ. ඉතින් අපි රාග ද්වේෂ අවබෝධ කරගෙන තමයි භාවනා කරන්නේ. අනාගාමී මාර්ගේ ඉන්නාට මාර්ග කාම මේ කාම රාග පටික රාග දෙක හොඳට අත්දකින්නකොට උන්නේ දෙක හොඳට තීරලා තියෙනවා. තීරලා තියෙනවනම් මරණ මංචකයේදී ඒක දිනු කර ගන්න පුළුවන්. ඒනෝනක අනගම් මාර්ගින් නිදලා. ඒක මරණ මංචකයට එහෙම දියුණු වෙන මට්ටමක් තියනයි කියන එක ඒනෝනා දැන් ඒනෝට අත්දැකලා තියෙනවා. උන්නේ තමයි සම්බන්ධ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරලා තින්නේ. ඊට අතිරේක ඔන්න ඉදිරිපත් වෙච්ච එක සම්බන්ධයෙන් අපි බලමු. ඒ දැන් ඔය සම්බන්ධ වෙලා ඉන්න ඒ නෝන්ලාට ඒ සාකච්ඡාව එතන ඉඳලා ඔය දැන් ඉදිරිපත් වෙච්ච පොයින්ට් එකට අදාළව අපට ඉස්සරහට ගෙනියන්න කියලා ධානයපත් දෙමු. අවසරයි මහත්මිය. අවසරයි මහත්මිය. ස්වාමීන් වහන්සේ මම මහත්මියත් එක්ක පොඩ්ඩක් ඒ ගැන සාකච්ඡා කරන්න ස්වාමීන් වහන්සේ. මහත්මිය මේ මහත්මිය ඔය කියන ඒ අර තුන්වෙනි අවස්ථාව ගැන පොඩ්ඩක් මට නැවත ඉදිරිපත් කරන්න පුළුවන්ද මහත්මිය? එහෙමයි මහත්මිය, අවසරයි ස්වාමීන් වහන්ස. මට ඉතින්නේ ඔය මහත්මියට අත්දැකීම් තියෙනවා. ඒ කියන්නේ අර දැන් දැන් අපි උදාහරණයක් විදිහට උතන භාවනාවට වාඩි වුණාම අපිට අනිවාර්යයෙන්ම රළු වශයෙන් මොකක් හරි අනුගත වීමකට එනවනේ. ඒක විතක්ක පිටමින් ඒක විදර්ශනා වෙනවා කියලා මම දැනගන්නේ ඒක ඇතුලේ ධාතුමසිකාරය වෙන නිසා. පස්සේ ඊට පස්සේ ධ්‍යාන අහු කරනකොට අපිට ගෝචර වෙන තැනට ඉක්මනින් යවෙනවනේ. ඊට මෙය ඒවා අපිට ගෝචර නොවෙන්නට අපි ඒක දැක දැක දැන දැන යාමක් වෙනවා. ඒ කියන්නේ ඒක ප්‍රීතිය කියලා ආවත් ඒකත් විදර්ශනා කරලා අපිට ඉහළට යන්න පුළුවන්. ඒකත් ඒකත් අර දැන දැන යන ගමනට බාධා වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට ඒ අපිට ඔය චිත්තක්ක විචාර හැරලා දෙවෙනි එකේදී හරි තුන්වෙනි එකේ දෙවෙනි එක එන අර එක පාට වෙන ලොකු විවේක ගතිය තුළ අපි ආස්වාද කරලා ඒ දෙපැත්තට යන්න ගියොත් දැන් මේ මට්ටමේදී අර එතන ආශ්‍රාද කරලා පුතර්ජන මට්ටමට වැටෙන්නේ නැති වුණාට ආස්වාද කරනකොට අපිට එතන විදර්ශනාවක් වෙන්නේ නැහෙනේ. ඒ කියන්නේ නියත ප්‍රඥාව එනවා. ඒ මට්ටමේ සීලබ්බත පරාමාස. හැබැයි ඔය ඔබතුමිය ඇහුවේ කොහොමද තුන්වෙනි ලයින් එකේ ඉන්නේ කියලානේ. ඒ තුන්වෙනි ලයින් එකේදී එන්නේ ඒ එන එක, ඒ කියන්නේ අර ධානයේ මැද්දිදී අපි ධානයට ඇතුල් වුණාම ඇතුලේ ඉන විදර්ශනාවේ ඵලයක් විදිහට අරගෙන්නේ. ඒ කියන්නේ ඒක විදර්ශනාවේ ඉන්නකොට අර ලයින් එකේ මැද ලයින් එකේ යන්න පුළුවන් වගේ දෙයක්. ඒ කියන්නේ අත්හැරෙනවා ඒක එතන අතහැරලා අපි අර තුන්වෙනි යොන්සමයිසිකාර මට්ටමට වැටෙනවා. ඒ කියන්නේ අර හරියටම මට නිකන් දැනන්නේ අපේ අර කුඳුනාරටිය වගේ දෙපැත්තින් යන ස්නායු වලට අපි යන්නේ නැතුව ඒ මැද ලයින් එකේ
හොඳුනාට දිගේ උඩට යනවා වගේ අර මැදලා ඉන්නක එන්නේ. ඒ කියන්නේ කවුදන් නාව මැද එකත් අපෑරෙනවා වගේ. ඒ කියන්නේ මහත්මිය මට පොඩ්ඩක් යෝන්සෝ මනසිකාරය පැත්තෙන් කියන්න මහත්මිය, ඔය කියන්නේ ඉදිරිපත් කරන්නේ තුන්වෙනි යෝන්සෝ මනසිකාරය. එහෙමයි. එහෙමයි මහත්මියට මතකද එදා අපි යෝනිසෝ මනසිකාරණක් කිමිදී මහත්මිය ඉදිරිපත් කළා ඔය එතන අපි කමටහන ගන්නෑ ඵල සමාපත්තියේ ඉන්න මට්ටම වගේ දෙයක් සිද්ධ වෙනවා අර කැස්තු කියලා. ඔව්. ඒ ලයින් එක කියලා තමයි මට ටච් වෙන්නේ ඒක. තුන්වෙනි යෝනිසෝ මනසිකාරය. එහෙමයි මහත්මිය. ඔව් ඒ කියන්නේ දැන් මාගේ අත්දැකීම් තුළ මහත්මිය දැන් මොකක් හරි ඒ කියන්නේ මහත්මිය දැන් ওই මම කියනවානේ මොකක් හරි ස්පර්ශයක් කියලා. එහෙමයි. ඒ ස්පර්ශ එන මාර්ගයක් තියෙනවනේ මහත්මිය. එහෙමයි. ඒ එන මාර්ගයේ මුල්ම කොටසේ අපිට ඒ මොහොතේ අත්දකින්න බැරි කොටසක් තියෙනවනේ. එහෙමයි. ඒ කියන්නේ අර කය හදක පැනදොබතුමී කියපු හදලා අපිට අවයනස් එක එන්න කලින් කොටස. අවයනස් එකනොත් අපිට අයින් වෙන්න බැරුව මහත්මිය මොකක් හරි ස්පර්ශය කියන කොටසට දක්වා එනවනේ මහත්මිය. එහෙමයි. අනේ ඒන කොටසක් නෙවෙයි අවයනස් එකටත් කලින් අපිට කියාගන්න මොකක් හරි සංඥාවක් දී ගන්න බැරි තැනක් තියෙනවනේ. තියෙනවා. එහෙමයි. යමක් අපිට හටගන්න ඉන්න දැනගන්න යන්නා වූ දැන ගැනීම වගේ දෙයක් නේද එතන කියන්නේ. සොරතරක් නැති. ඔව් ඒකෙන් කියන්න මොකද්ද එතන ගැන මොකක් හරි කියන්න විදිහක් නැති කොටසක් තියෙනවා මහත්මය. එහෙමයි. මොනම විදියකටවත් ඒක අර සත්‍යයක් කියන්නේ ඒක එතෙන්ට සත්‍යයක්ව සම්බන්ධ කරන්න බැහැ මහත්මය. එහෙම සම්බන්ධ කරොත් ඒක නිකන් වෙනම කියන්නේ අසතිය වෙනවා. කියන්නේ මහත්මය එතෙන්ට ගන්න බැහැ මුකුත් සංඥාවක්. එන්නේ එතන ඉඳන් තමයි පටන් ගන්න අර අවයනස් එක. එතන ඉඳන් ස්පර්ශය දක්වා මගේ අත්දැකීම තුළ ස්පර්ශය කියන රළුම මට්ටමට එනවා. ඒ මාත්‍රි කියන කොටස මට දැනගෙන ඉදිරිපත් කරද්දි තේරෙනවා. එහෙන් දැන් අර අත්දැකීම තුළදී එතනින් මාරු වෙවි. ඒ කියනවා නිකන් හතරෙනි යොන්සෝ මනසේ තුන්වෙනි කී ඉඳන් ඒ එතන ඒ මහත්මිය කියන මැද එකේ ලයින් එකේ දෙකට යන්න තරම් මට තේරෙන හැටියට මගේ අත්දැකීම් තුළ කෙලෙස් සංසිඳිලා නැහැ කියන එක මහත්මිය. හැබැයි ඒ පැත්තට තමයි යන්නේ. ඒ කියන්නේ දැන් ඔය ස්පර්ශය කියන මට්ටමට ඉන්නේ නැතුව මහත්මිය නිකන් අර ඉහළ ධාන වලට යනකොට අර කෙටි වෙවි නිකන් ආපස්සට යනකොට කනට ළඟා වෙනවා වගේ අත්දැකීමක් තමයි තියෙන්නේ. එහෙමයි. හැබැයි ඔව් මහත්මියත් ඉදිරිපත් කරන්නේ මට ඇත්තටම හිතෙන්නේ ඔබතුමියගේ අත්දැකීම තියෙනවා. ඔබතුමිය අර එක දවසක් ඉදිරිපත් කළේ බණ අහනකොට ඇහින බව නොදැන සංඥාවෙන් يعني ඇහි ස්පර්ශයෙන් මාරුණා කියලා. ඒ එතන තියෙන්නේ ඕක කියලා මට හිතෙන්නේ. කියන්නේ ඔය අත්දැකීමත් ඒක තමයි. ඒ කියන්නේ එතන ඉන්න ඔබතුමිය. ඒ කියන්නේ මේ මට හිතෙන්නේ දැන් අපි ඔය තුන්වෙනි යෝනිසෝමනසිකාරය කියන්නේ අපිව චංචල වීමක් නැතුව අපි එතන ඒක දැක දැනදැන යනවා. අැතරම් පංචස්කන්ධයෙන් හැරි. ඒක අපිට වார்த்தාවකට යන්නේ නැතුව නැදලා ඉන්න එකෙන්. එතකොට ඔබතුමී එතන ඉන්නවා. දැන් ඔය ඔබතුමී සඳහන් කරපු ඔය කය හදාගෙන ඔය අනුශේ නැගිටින එකෙනුත් හැරෙන්න පුළුවන්. ඊට හැරෙන්න පුළුවන්. එහෙමයි. හිතක්කේ අපේ මට්ටමේ හිතක්කේට ගිහිල්ලා එතනත් හැරෙන්න පුළුවන්. ඒකයි අර මම දවසක් ඉදිරිපත් කළේ ඔය තුන්වෙනි යොන් සමාසිකාරයේ අනිත්‍යානුපස්සනාව කොටසේ අර සාන්ද්‍රණයේ තියෙනවා. මුලින්ම හැරිලා ලයින් එක යන්නේ රහතුන් වහන්සේ. ඊට මෙහා ඒ තොරතුරකට නැතිව අනිත්‍ය අනුපස්සනාව සිදුවෙලා අර අනිත්‍ය දැකලා කය හදන තැන වෙනකොට එක එක ලයින් වලින් හැර ඒ කියන්නේ එක එක මට්ටම් වලින් පැනපැන යන්න පුළුවන්. හැබැයි තුන්වෙනි යෝනිසමනසිකාය. එහෙමයි. ඔව් මහත්මිය දැන් මම කියන දැන් ওই අවයනස් එක කියන තැනයි ස්පර්ශය කියන තැනයි මහත්මිය ඒ අතරත් කාලපරාසයක් තියෙනවනේ. තියෙනවා. එහෙමයි. අන්න ඒක තමයි කෙටි වෙවි යන්නේ. ඒ අර අපිට සංඥාවක් දී ගන්න බැරි
පැත්තට. එතකොට ඒ මට්ටමට ගියාම අන්න එතනින් රැඳෙන්න පුළුවන් නම් එතකොට ප්‍රශ්නයක් නෑ තේරෙන්නේ. අනිත් මහත්මීනුත් මොනාට හරි එහෙම ඉදිරිපත් කරන්න තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස. අවසරයි මහත්මිය. දැන් ඔය අත්දැකීමේ මහත්මිය දැන් මම ඉදිරිපත් කරේ දෙකක් ගැන ධානය දෙපැත්ත. දැන් ඇත්තටම ඔය මැද ඔය තුන්වෙනි අත්දැකීම එතන තියෙනවා මහත්මිය. දැන් ඇත්තට මට ඒක අත්දැකීම් වලින් තියෙනවා කියන්නේ අර අපි ඉදිරිය අනාගාමි මාර්ගෙන් ඉදිරිපැත්ත දැන් දකිනවා කියන එකට තියෙන සාක්ෂිය විදිහට එහෙමයි මහත්මිය. එතකොට දැන් මහත්මිය කියන්නේ අපි ධානයක භුක්ති විඳගෙන ධානයක් ආස්වාදය කරගෙන ඉන්න එක කොටසක් ධානය විදර්ශනාවට ලක් කරනකොට ඒ දෙවෙනි කොටසත්. එතකොට විදර්ශනාවේ ඵලය විදිහට තමයි ওই තුන්වෙනි කොටස තියෙන්නේ. අන්න හරි. හේතුඵල එහෙමයි. එහෙමයි. හේතුඵල. එතකොට දැන් ඒ විදර්ශනාව කළොත් තමයි අපිට තුන්වෙනි තැනට අපිපත් වෙන්නේ එකනේ. එතකොට දැන් විදර්ශනාව වෙනකොට අර කැපෙන තැනේ කියන්නේ දිගින් දිගටම විදර්ශනාව වේගන යන සෑම චිත්තක්ෂණයකම ඔය ඔබතුමිය කිව්ව මොකද්ද නිරාමිස්සය ඒ අතර නිරාමිස් අතර කියලා ඒක අර ඒ ස්වාමීන් වහන්සේ අතින් ඉස්සර විරුද්ධ වෙච්ච එකක් මට ආවේ දැන් නිරාමිස් අතර සූත්‍රය කියලා වගේ එකකින් ඔය උන්වහන්සේ දුන්න වචන තුනක් වගේ එහෙම එහෙමයි ඔබතුමියගෙන් තමයි මේ වචනේ මට ඇහුනේ. දැන් අන්න ඒ කොටස තියෙන්නේ ඔය විදර්ශනා වෙවි යන සෑම චිත්තක්ෂණයක් තුළම තියෙනවා. එතකොට මහත්මිය එතනදි දැන් අපි ඉන්න ගෝචර මට්ටම අනුව ධානයට අපි බිය නැහැ කියවනේ. කියන්නේ අපිට ඒක ආස්වාදයෙන් අපි මිදිරානේ. ඒක ප්‍රත්‍යක්ෂයි. එහෙමයි. එතකොට දැන් විදර්ශනා වෙමින් යන තැනදී අපිට මරණ මංචකයේදී බියක් නැහැ කියන එක මම ප්‍රකාශ කළා. දැන් ඒ වගේම ඔතනදි තියෙන්නේ දැන් විදර්ශනා වෙමින් යන සතිය සම්පජාන්නේ හරහා. එතකොට මහත්මිය දැන් මට පැහැදිලි තියෙන්නේ සතියයි සම්පජාන්නේයි කියන්නේ නිරෝධය. ඔබතුමිය දැන් ওই ප්‍රකාශ කරන්නේ නිරෝධයේ කොටසනේ තුන්වෙනි කොටසට. එහෙමයි. මේ මට ඒ ඔබතුමිය කියන ඒ නිරෝධ කොටස නිකන් අවබෝධයෙන් නැහැ වගේ මට තියෙන්නේ. අර නිකන් ධාතු මනසිකාරයයි අනිත්‍යන පස්සනාවේ වගේ තමයි වෙනස එන්නේ. හැබැයි ඔබතුමිය කියන එක අර කියන්නේ විදර්ශනා වෙලා මේකට පණින්නේ මැදලයි. එහෙමයි. ඒ කියන්නේ අර මේක කප්ප යන දැන් කප යනවයි කියන එකනේ සාමාන්‍ය භාෂාව ගත්තොත්. එතකොට ඒ දෙක අතර මැද තියෙනවා හිස් තැන කියන්නේ මම වචනේ දුන්නේ. එතන තමයි අපිට ඔය රාග ද්වේෂ කියන්නේ අර කපන්නවත් නොකපින්නවත් තැනක් නැති කියන්නේ අතහැරිච්ච තැනනේ. ඒකනේ අර මැද කාණුවක් වගේ අපිට දිගටම හැම චිත්තක්ෂණයකම ඉන්න තියෙනවා. මං සමහරට එච්චර දන්නේ නැති මට දැනෙන්නේ මහත්මිය මෙන්න මේම. දැන් ඉස්සර ඔය හත්වෙනි ධානය හරි ඔය අපිට ශුන්‍යව ඉන්න හිස්ව ඉන්න තැන නිවන තියෙනවා කියලා හිතාගෙන හිටියානේ. නමුත් දැන් දැනෙන ඔය දැක්ක දැන වාර්තාවකට යන්නේ නැතුව අනිත්‍ය අනුපස්සනාවේ ඔය තුන්වෙනි උන්සමාසිකාරේ ඉන්න කොටසයි වැඩි කරගන්න ඕනේ කියලා. මේ ඉන්නවා එතන. මොකද අර ඔබතුමිය මං හිතන්නේ ඔය තුන්වැන්නේක් බලන් ඉන්නවා කියලා ඔය කියලා මට හිතුනේ ඉස්සර. එහෙමයි. ඒ කියන්නේ ඔතන හැබැයි අර හිස්ව ඒක අර අනිත්‍ය අනුපස්සනාවේ අර දැන ඒ කියන්නේ එතනින් දැන යන එක. එතන හැබැයි දෙපැත්තට කොහෙවත් ඇටැච්මන්ට් නැහැ. ඒක එහෙමයි. එහෙමයි මහත්මිය පැහැදිලි. ඒක කියන්නේ මටත් ඒ අත්දැකීම තියෙනවා. තිබ්බා වුණාට අර තාම ඒ දැන් දන්නවා දැන් කොතනදී හරි කෙලවර මෙතනිනුත් කරන්න පුළුවන් කිව්වට ඒක අර ධානය ආස්වාදය කරන්නේ නැහැ කියන එක තරම් ප්‍රත්‍යක්ෂ නැහැ තාම. කියන්නේ තාම ඒක ප්‍රගුණ කළ යුතුයි කියන එක තමයි මට තියෙන්නේ අත්දැක්කට.
අරූපාවචර මට්ටමේ කියන්නේ දැන් අර රූපාවචර මට්ටමයි අරූපාවචර මට්ටමයි දෙකේ ගැටීම වගේ කිව්වොත් සාධාරණයි කියලා තමයි තේරෙන්නේ. ඒ පැත්තෙන් කියති. ඒ ඔබතුමී එතන හරි ඇති මට එතන ඉච්චක වැටහිමක් නැහැ. නමුත් මට හිතෙන ඔය 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 මැදලා ඉන්නේ කී අපි ඔක්කොම ඉන්නවා. එතන අර අහු නොකන්නේ ඒ ඔය අනිත්‍යානුපස්සනාව කොටස ඔය තුන්වෙනි උන්සමසිකාරය අහු අපි හැමෝමලගේ තියෙනවා. නමුත් එතන රාග දේශ මොහනයක් කියලා එතන දැනගන්නේ. ඔය පස්වෙනි උතන හය කය හට ගන්න තැන ඇවිල්ලා පස්වෙනි උන්සමසිකාරේ ඉතින් තමයි අපි අර අතන හිටිය වෙන්න පුළුවන් කියන එක ప్రత్యක්ෂ වෙන්නේ. නැත්නම් උත්තනක් අර කය තුන සංකාර කැදෙනවා එක දැනගැනීමකට ගියොත්. ඒ කියන්නේ ආශ්‍රාද කළා නිත්‍ය සංඥාව හදාගත්තොත් එතන ඒ ලයින් එක හිම්පිටින්ම කැඩිලා යනවා. එහෙමයි. ඒක හැමෝම තුල තියෙන අර කෙලෙස් මට්ටම අනුව තමුන් අවබෝධ කරගන්න ආකාරය තුල තමයි හැමදේම විනිශ්චය වෙන්නේ කියන එක තමයි අවබෝධය නේද මහත්මිය? එහෙමයි. මට ඒක දැනෙන්නේ හැමෝම මහත්මිය ළඟ හැමෝම ළඟ තියෙනවා අර අපි එතන ඒක අවබෝධ ඒක තමයි ඔබ මහත්මිය කීපේක හරි. බලන්න ඩකෝර සම්බන්ධ නැද්ද කියලා. ඔය ඩකෝර සම්බන්ධ නැද්ද කියලා දැන් උදේ කාලේ විශාල ප්‍රශ්නයක් මතුවේ මියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මම ටිකක් මහත්මියට ඒක පොයින්ට් එකක් කතා කරන්නම්. මම අවසරයි මහත්මිය. අවසරයි මහත්මිය. එහෙමයි. දැන් ඇත්තටම දැන් මහත්මියේ පොයින්ට් එක කිව්වම තමයි මටත් ඒක highlight උනේ. මම දැන් අර පහ ඇත්ත ගැන මම විස්තර කරානේ මහත්මිය. ඇත්තටම මට එතන තුන කියවෙන්න ආවා. පහ ඇත්තද? කියන්නේ හතර තුන ඒ ඔක්කොම තියෙනවා. නමුත් අර ඒක සැකසීලා නැතුව ඇති හේතුඵල මට කියවෙන්න මට ඒක කියවුන්නේ නැහැ. මම ඔතන අත්දැකීම අහන්නේ මහත්මිය. පහ තුල ඇත්තටම අපිට ඒක පේන්නේ නෑ නේද මහත්මිය? මේම يعني දැන් අපි අපි කියනවා දැන් මුල් එක කියලා ගත්තොත් විදර්ශනා වෙවි යනවා. ඒ කියන්නේ ධානයේ කොටස එක ඊට පස්සේ ඒ ධානය තුල ආයි කැඩි කැඩි දකින්නවා. දැන් මහත්මිය එතකොට කියනවා මම දෙකක් කිව්වා. මහත්මිය එතන ඒකෙත් මැද දකින්නවා කියලා. එතකොට මහත්මිය ඒ ඒ මැද දකින්න එකේ ප්‍රතිපලය මහත්මිය නැවත පිටිපස්සෙන් දකින්නවද මහත්මිය? ඒ කියන්නේ ඒක ඒක දැන් කන්ෆර්ම් වෙච්ච එක රීකන්ෆර්ම් වෙනවද මහත්මිය පිටිපස්සට ගියාම? ඒ කියන්නේ දැන් කොටස් තුනේ තුන්වෙනි කොටසෙන් රීකන්ෆර්මේෂන් එකක් හම්බෙනවද? එහෙම මට එන්නේ එතන මගේ පොඩි ගැටලුවක් වෙන එක විසඳ ගන්න ඕන හින්දායි අහන්නේ. එහෙමයි. ඔබතුමිය ඒ ඔබතුමියගේ අත්දැකීමේ තියෙනවා මට ඔබතුමියගේ ප්‍රශ්නය මේ විදිහට වැටමනේ. ඔබතුමිය අහන්නේ දැන් ඔය ධානිය තුළ ඔය නිරාමි සතර කියන ඔය ලයින් එක යන එක දැන ගැනීම එතන අපි එතනදී දැනගන්නවද කියලාද? එහෙම ඒ කියන්නේ දැන් එක කොටස තියෙනවා. මම නිකන් කිව්වොත් එක කොටසේ දකින දේ මහත්මිය මම මේක ටිකක් ගලපලා ගන්න මගේ අදහස මම කියන්නේ එක කොටසේ දකින දේ දෙකෙන් රීකන්ෆර්ම් වෙනවා ඒක කැඩිලා වගේ දැකලා. ඊට පස්සේ මහත්මිය ඊළඟ දැන් තුන්වෙනි කොටසට යනකොට අවබෝධය තියෙනවා ඒකේ තව කොටසක් තියනවා කියලා. අන්න ඒ වගේ පොයින්ට් එකක් මහත්මියට තියනවද? මගේ මේ වැරදි වැටහීමක්ද කියන එකයි මේ විසඳ ගන්න ඕනේ. නෑ මහත්මියට වැරදි වැටහීමක් නෑ. මට දැනෙන්නේ මෙහෙමයි. ඔතන ඔය එක යෝනිසෝමනසිකාරයක්වත් ඔය අපි කියන ස්මූත් විදිහට 1 2 3 4 5 යන්නේ නෑ. 3 4 වෙන්න පුළුවන් 3 2 5 ඔක්කොම ඒ ලයින්ස් යන්න පුළුවන්. එතකොට ඔබතුමිය කිව්වේ 3 ේ ඉන්නකොට දැන් ඕනම දෙයක් චිත්තක්ෂණයකට වගේ කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ. එතකොට ඒ දැක අපි අනිත්‍යානුපස්සනාව ඉඳලා කැඩෙන තැනදී 4ට ගිහිල්ලා කය හටගෙන එතනදී නෙමෙයි දැනගන්නේ. ඒකත් අර නිකන් සියල්ල අතරින් එක්කෙනාට සියල්ල හම්බෙනවා වගේ අර පහේදි තමයි අවබෝධය එන්නේ. ආ දැක්ක දැන දැන ගියා කියලා. හැබැයි
ඒ තුන්වෙනි උන්සමසිකාරිය අපි දැනගත්තොත් අපි මෙහෙම යනවනේ කියලා එතන ඒ තුන කැඩිලා අපේ සෙටප් එක වෙනස් වෙනවා. දැනගැනීමකට ගිහිල්ලා එතන කය හදනවා කියලායි මට අවබෝධ වෙන්නේ. හැබැයි ප්‍රතුමියගේ මේ අත්දැකීම ඉක්මනට යනවා තියෙනවා. පහට ගිහිල්ලා පහේදී දැනගෙන ආයතනට එනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ. එතන පොඩි අවසරයි. ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඇහෙනවා. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මට තාම හරියටම තේරුණෙත් නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් පළවෙනි අර ධ්‍යාන කියන කොටසේ අවබෝධයද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ ඒ කන්ෆර්ම් එකට රීකන්ෆර්ම් වෙනවද ස්වාමීන් වහන්සේ? අර ඒක තුල ඒක දැකීමෙන් ඊට පස්සේ එන්නේ ඒ දැකීම රීකන්ෆර්ම් වෙනවා අර ඊළඟ තුන්වෙනි කොටස දැකීමෙන්. අන්න ඒ වගේ එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක පොඩ්ඩක් ක්ලියර් කරගන්න ඕන. ඒ කොහොමයි ස්වාමීන් වහන්සේ සාතිය ගන්න ඕන? ඒවයි. ඔය දැන් මොකද දැන් ක්ලියර් කරන්න ඕනේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මමේ පහ තුල තුන අවබෝධයක් මම දකිනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මම කියන්න කියනකොට මම ඒක නොකියුවට හැංගිලා මං දන්නවා එතන ඒක තියෙනවා. නමුත් මගේ ප්‍රකාශනය වෙන්නේ නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම කියවනේ ස්වාමීන් වහන්සේ හතර තුල ඔක්කොම දැකලා මං පහට යනවා කියලා. අන්න එතන ස්වාමීන් වහන්සේ මට පටලෙමුණාද කියලා සැකයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒක මම එකතු කරලා ගත්තා වගේ. ඒ කියන්නේ අතනින් ඒ දෙවෙනි කොටසේ රීකන්ෆර්මේෂන් එක ආපු එක අර ගංග මහත්මිය දැකපු අනිත්‍ය නිත්‍ය කරලා ගත්තා වගේ මම ඒක ඒ විදිහට කරාද කියලා සැකයක් ආව ස්වාමීන් වහන්සේ මහත්මියගේ අත්දැකීම සාකච්ඡා කරනකොට. ඒක තමයි දැන් ස්වාමීන් වහන්සේ කලින් විස්තර කරද්දී ඔය කොටස විස්තර කරා. මේක තේරෙලා නැහැ කියන්නේ වෙලා තේරුණා කියලා කිව්වට. ඒ කියන්නේ ඕන එතන දැන් ඇතුලේ කැඩිලා දකින්න කිව්වනේ. එහෙමයි. ඒක ඇතුලේ කැඩිලා දැක් කරන්න ඕන. කැඩිලා දැක්ක තැනම ඔය කියන සියලු දේවල් සිදු නොවි ඊළඟ තැනට යන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මොනම දෙයක් කරන්න නිරෝධ වුණාට පස්සේ ඊළඟදී ඒකේ මොන හරි කැලලක් ඉතුරු වෙලා තියදී පටන් ගන්න පුළුවන්ද? කැඩුණ කියන්න ඕන නිරෝධයට ගියා කියන එකනේ. එහෙමයි. එතකොට ඊළඟ එකක්නේ හට ගන්න තියෙන්නේ එතකොට. එහෙමයි සාම. කැඩුණ කියන එකෙන් ඕන අදහස් කරේන ඕන එක දෙකට බෙදුවා කියන එකනේ. එක දෙකට බෙදුවද එහෙනම් එතන දෙකක්ද දින වෙන වෙනම ස්වාධීන. ඒ කියන්නේ එතන ඇත්තටම පේනියුම එතකොට ස්වාමිනුස විතක්ක ਵਿਚාර පෙනුමක් පේන්න තියෙනවා. අන්න හරියට විතක්ක ਵਿਚාර පෙනුමත් වෙමුණන්න ඕන ਵਿਚාරය ගැන දැන් තිබුණේ නැහැ ඕනේ. දැන් නෝ ਵਿਚාරය ගැන තොරතුරු එන්න ඕනගේ. දෙක කැඩිච්ච විදියට නෝන දැක්කේ එතකොට විතක්ක දෙකක් විදියට ගත්තේ ඒක. ඒ ඇත්තම ස්වාමසේ විතක්ක දෙක නැද ਵਿਚාරේ තියෙනවා. එනකොට කියුනේ විතක්ක විදිහට කැඩුණා කියන එක තමයි කියුවේ. නෑරි. එතකොට නෝන කැඩුණා කියන වචනේ එතනට සංඥා වෙන්නේ. අහෙමයි. ඒකනේ දැන් ඔක ඊට පෙරත් ඔය නෝනගේ ඒ සායන කාර්යයකට පෙරත් තමයි සාකච්ඡාවල්දී ඇවිල්ලා ඇති. ඔය නෝන ආරම්භක අවස්ථාවේදී මතක දෝන නෝනේ දිගින් දිගටම ඔය අර මොකක් හරි ඔය අකුරක් හරි මොකක් හරි දාලා වුණා එක විස්තර කෙරෙත් ඔක මේ ඔය මේ විදර්ශනාව දැක්කනේ විදර්ශනා මේ උපේක්ෂාව. එහෙමයි ස්වාමීනි. මේ මෑත කාලීන අධ්‍යයනය වලදී විදර්ශනා උපේක්ෂාව පිළිබඳ තොරතුරක් ඔය නෝනගෙන් ප්‍රකාශ වෙන්නේ වාර්තා වෙන්නේ නැහැ නේ. නෑ ස්වාමීනි, සුනේම නෑ. අන්න ඒක නෝන විදර්ශනාව නොවි අපි විදර්ශනා කරන යෝගාවචරයේ කියන ද විදර්ශනාවට අනුගත වෙලා ඉන්න යෝගාවචරයක් නෝනා විදර්ශනාවේ ඵලයටපත් නොවි ඊළඟ කොටසට හට ගැනීමකට යන්න බෑනේ. කියන්නේ ඊළඟ නාම රූපේ හටගන්න මේ නාම රූපේ මේ කියන්නේ ඒ කියන්නේ අපි කියන්නේ නිරෝෂේස නිරෝධය කියලා. නිරෝෂේස නිරෝධයට යන්න එපාය. එහෙමයි. ඒකේ නිරෝෂේස නිරෝධයට යනවයි කියන එක නුන අපිට භාවනාව සියුම් මට්ටමට එනකොට අත්දකින්න බෑයි කියලා ඒ කාලේ ඉඳලම බණ කියලා දිනවනේ.
සිව් මට්ටමට එනකොට අපි ළඟ අර කලින් ආවා වූ භාවනාමය ඥානය චින්තාමය ඥානය බවට පත් වෙලා තිබ්බනේ. නැත්නම් නෝන්ලාගේ භාෂාවෙන් කියනවා නම් පස්වෙනි යෝනිසෝමනසිකාරයට හරියට අහු වෙලා තිබ්බනම්, එහෙම නැත්නම් තව විදියට කියනවා නම් බලෝ විදර්ශනාවට හරියට අහු වෙලා තිබ්බනම්, තුරන බලෝ විදර්ශනාවේ තොරතුරු විදියටම අනිත්‍ය අත්දකින්න, නැත්නම් කැඩෙන දකින්න තැනම Taman දන්නවනේ කැඩෙනවා නම් මේක කැඩෙන්නේ ශූන්‍යතාවයට ගිහිල්ලා ශූන්‍යතාවේ ඉඳලා තමයි අයිලංගේ පටන් ගන්න කියන එක. එහෙමයි සාසෙ. කියන්නේ ඒක දැක්කට කියවෙන්න තරම් විශ්වාසයක් නෑ වගේ එකක් තමයි. අන්න ඒක තමයි තියෙන්නේ. ඒ කියන්නේ විශ්වාසය නෑ කියන්න ඕන. එතන තවම ඒ මට්ටමට ගියාට පස්සේ මේ දෙක අතරත් මොකක් හරි පොඩි ජොයින්ට් එකක් හදලා දෙන මට්ටමේ කෙලෙසයක් තියෙනවනේ. එහෙමයි සාසෙ. කියන්නේ එතන අර මොකක් හරි බලනවා එතනිනුත් ආශාදයක් විදිහට අල්ල ගන්න. අන්න ඒක තමයි අර කැඩුණ කියන්නේ වචනේ ආවෙ නෝන ඒකයි. ඉතින් ඒක සාකච්ඡාවට භාජනය නොකර ඉන්නේ දැන් මේ නෝන මේක දාපු නිසා ඔන්න සාකච්ඡාවට භාජනය වුණා. එහෙමයි. පැහැදිලිද දැන්? දැන් පැහැදිලිනා සාමිනා. අන්න ඒක තමයි නෝන දැන් මේ හැම වෙලේ සාකච්ඡාවේ බලන මොනතරම් වැදගත්කමක් තියෙද කියලා ඔය නෝන්ලට ඒ වගේම ලෝකයටම. ඒකෝට මේකෙන් ගන්න තියෙන පාඩම් කොච්චරද කියලා බලන්න මේ හැමෝගෙම අත්දැකීම තියෙන එක මට්ටමට. ඉතින් මේක නැවත නැවත පුළුවන්තරම් පහුගිය දිනේ ඔය නෝන්ලගේ සාකච්ඡාවේදී හැමදාම මේක කියවෙනවා. එතකොට මේ Tamanට සියුම් මට්ටමට යන්න යන දැන් ඔය නෝන්ලා ඔතනින් ඔය අනාගාමී ඵලය ප්‍රත්‍යක්ෂව වෙච්ච දවසට ඕනනට තීරෙවි. ඊට පස්සේ අත්දකින්න අරහත් මාර්ගය කියන එකේ තිබෙනා වූ සියුම් ස්වභාවය Taman අන්දවන්ද කරන ආකාරය එතකොට මුකුත් කරගන්න බැරුව යනවා. ඒක තමයි දැන් ඔය නෝන්ලට පහුගියදී පැහැදිලි උපදෙස් දැම්ම Tamanට පුළුවන් තරම් මේ සලායතන ටික අත්දැකීමට භාජනය කරගන්න කියලා. නැත්තම් ආයේ කට උතරත් නැතු යනවා. ඊට පස්සේ ගියාට පස්සේ ආපහු ඉතින් ආයි සුද්ධාවාසයක කල්පගානක් ඉඳලම තමයි කෙලවර කරගන්න වෙන්නේ. මොකද මේ සංසාරයේ කෙලවරක් කරගන්න පුළුවන් වෙන මට්ටමට එන්නෙම නැහැ. මොකද තව සියුම් වුණාට පස්සේ අපිට ඕවා අත්දකින්නම් බෑ. මොකද වේගය වැඩි වෙන විතරයි වෙන්නේ එතකොට. වේගය වැඩි වුණාම අත්දැකීමේ කොටසක් කරගන්න බෑ. ඒ වෙනකොට තමන්ගේ අවබෝධ මට්ටම තුල ධර්මතාවයේ පැහැදිලිව නිරන්තරයෙන් තමන් ළඟට ගේන මට්ටමට තියෙනවා. ඒකට අපි කියන්නේ මේ චින්තාමය ඥාන කියලා. අන්නේ චින්තාමය ඥාණයෙන් තමයි අපි ඊළඟ ඥාන මට්ටම හදලා දෙන්නේ. ඒතකොට ඊළඟ ඥාන මට්ටම ආය හදන්න වෙන මෙන්නුලට භාවනාමය ඥාන මට්ටම ඔය තව සිවුම නම. ඒ කියන්නේ කාමරාග පටිගරාග සංසිඳුණාට පස්සේ රාග පටිගරාග සංසිඳුණාට පස්සේ තමයි අපි රාග ද්වේෂ දෙක පිළිබඳව මෝහය පිළිබඳව එතකොට මානිය පිළිබඳව අත්දැකීම් ආරම්භ කරන්නේ. ඊ අත්දැකීම් පිටින් ඉඳලා ලබන්න තියෙන්නේ. ඊට කියන්නේ අපි ප්‍රහණය කරන්නේ අවිජ්ජාසය එතන එන්නේ අපිට. එතන මෝහය නෙමෙයි එතන එන්නේ අවිජ්ජාසය එන්නේ. ඉතින් අන්නේ වම් එනකොට සෑහෙන මට්ටමක නෝන ඔය දැන් තියෙන කියන්නේ බලෝ විදර්ශනාව සිදුවීම නැත්නම් පස්වෙනි යෝනිසෝමනසිකාරය තුල අර තුන්වෙනි යෝනිසෝමනසිකාරයට පත් වෙන අවස්ථාව පත් නොවනව නෙමෙයි පත් වෙන එක පිළිබඳව Tamanට ප්‍රමාණවත් තරම් අවබෝධයකට පත්වීමට අවශ්‍ය ඒ කියන්නේ කාල පරාස දෙක කැඩෙන පොයින්ට් එක අහුවෙන්නේ නැති ප්‍රශ්නේ තියෙනවා. එහෙමයි සමස. ඒ කියන්නේ ඒක හරියටම නෑ සමස. ඒක ඇතුළත් තව පිරිලා වගේ එකකින් තියනවා ස්වාමීන් වහන්සේ. ඔයි දැන් ඊට පස්සේ නෝන් දකින්න වෙන්නේ ඒකෙත් ඇතුළු කොටස ගැඩෙන එකනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතොර එතන කෙලස් කියනවා. අන්න එතන තිබෙන්නා වූ පුංචි කෙලෙසකින් තමයි දැන් මේක පෙන්වන්නේ. එතන තමයි උපාදානය හටගන්න දැන්. ඔය දැන් උපාදානයක් නැහැ උතන. එතකොට ඉවරයි. අන්නේ පොයින්ට් එක නෝන මර්මංචකේදී කොයි වෙලාවරි තමන්ට ආවනම් එම තමායි ඉන්න මාර්ගපල්ලාභියෙක් මොන ඉන්න මාර්ගපල්ලේ කොතන වුණත් එයාට එතෙන්දී ජී තමන්ගේ උත්පත්ති අවසන් කරගැනීමේ හැකියාව ලැබෙනවා. නිසා බුදුබයන් වහන්සේගේ පැහැදිලි දේශනා කළ තියෙන සූත්‍රවල අරහත් ඵලය මර්මංචකේදී ලැබෙන්න පුළුවන්. එතකොට අපි ඒකට අවශ්‍ය විදර්ශනාව තුළ අපි පුහුණු පුහුණු කරලා හිටියොත් ඒ නිසා තමයි දැන් මේ අයගේ බණ්ඩම ඇහිලා දිනන සූත්‍ර පිටියේදී සාමාන්‍ය ගැළුත් එහෙම ඔය දැන් අර මොකද මේ ධාතිභංග සූත්‍රයේට පාදක වෙන රජුර කවුද? කුක්කුසාති රජතුමා. කුක්කුසාති රජතුමා අනාගාමි වෙලා මිය ගිහිල්ලා ඒ මිය ගිහිල්ලා සුද්ධාවාසයේ උත්පත්ති ලැබන ඒ මොහොතේම අපෝ අරහත් වෙනවා. රහත් වෙනවා. ඒක චිත්තක්ෂණයේ සුද්ධවාසී ගත කරනවා.
චුඩීක වෙන්නේ අන්න ඒ වගේ தத்துவයක්. ඒතකොට ඒකේ ඊ මට්ටම විදර්ශනාවේ කෙලවර උනේ නැහැ මෙතෙන්දී. ඒක නිසා මෙතන එක තව උත්පත්තියක් හම්බුණා. ඊ උත්පත්ති එතනින්ම ඉවරයි රහත් උණු. ඊ බුදු පියාණන් වහන්සේ දේශනා කරා. ඊදා සූත්‍ර පිටකෙම තියෙනවා. ඒතකොට ධාතු විභංග සූත්‍රය අන්න ඒක තමයි නිදානි. අන්නේ ආකාරයට තේරුම් ගන්නකොට දැන් ඊට අතිරේකව දැන් මේ කපුණා සාකච්ඡාව අපි කපුණා සාකච්ඡා නෙමෙයි ධර්මතාවෝ සාකච්ඡාව පැය 3 කාලයක් ගත වෙලා තියෙනවා. මෙතනින් එහාට ගෙන යන බලාපොරොත්තු වෙන්නේ නැවෙන අතිරේක ධර්ම කරුණු වලින් මේ ඉදිරිපත් වෙලා තියෙන ධර්ම කරුණු ටික සාරාංශගත කිරීම සඳහා පමණක් තව අපි විනාඩි කීපයක් කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. අවසන් කරන්න. ඊට අතිරේකව මොනෝයි දැන් සාකච්ඡාවට සම්බන්ධ වෙලා තියෙනවා. තව මොනවාරි මේ පොයින්ට් එකේදී මේ දැන් මතුවලා තියෙන ධර්ම කරුණු වල අතිරේක ධර්ම කරුණු ඉදිරිපත් කරන්න නැතුව මොනාරි මේ සාකච්ඡාවට භාජනය කරන්න තියෙන ඉදිරිපත් කරන බාන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මට අවිත් මහත්මියගෙන් පොඩි තැනක් පැහැදිලි කරගන්න අවසරයි. මංගලි මහත්මිය දැන් මේ තුන්වෙනි අවස්ථාව විදිහට පෙන්නන්නේ ධාතු මානසිකාරයේ පැත්තෙන් බැලුවොත් ධාතු මානසිකාරයේ සංසිඳීමද? අවසරයි මහත්මිය, ධාතු මානසිකාරයේ සුතමිය ඥානයට අනුව එහෙම වෙන්න පුළුවන්. හැබැයි මහත්මිය මට ධාතු මනසිකාරයයි අනිත්‍යානුපස්සනාවෙන් වෙනසක් වෙනවා. හැබැයි එහෙමයි. ඒ කියන්නේ ධාතු මනසිකාරයේදී අර ජීවිතෙන් ජී කියන එක තියෙනවා. ඉතින් තමන් මැරුන්නේ නැහැ කියලා අර මොකද සංඥා සහ වේදනා එක ඒක තියෙනවා. අනිත්‍යානුපස්සනාවේදී අර නිකන් මැදත් අපෑරිලා වගේ ඉන්නේ. හැබැයි ඔබතුමිය ළඟත් ඔය අනිත්‍යනුපස්සනාවක් තියෙනවා. අර ඔබතුමිය කියන්නේ අර ඈතින් යනවා තමන්ක කරගන්නෑ වගේ කියලා. මට හිතෙන්නේ ඒක වෙන්න කියලා. තුන්වෙනි යෝනිසෝ මනසිකාරය කියන කොටසේදී තමයි මට ඒක තේරෙන්නේ. ඒ මටත් තියෙන්නේ එහෙම. ඒ කියන්නේ මට එහෙම ඈතින් නෙමෙයි මට නිකන් මම ඒක අදහස් කරන්නේ අර දැනගෙන යන කොටස. අපි කියන අර වෙන වචන පාවිච්චි කරාට ඒක ඔබතුමිය ළඟත් තියෙනවා. ඒක එහෙමයි. බල එතනත් ඒකෙනුත් එහා ගිය තැනක් තමයි තුන්වෙනි අවස්ථාව තියෙන ඔබතුමියට. ඒකම වෙන්න ඕනේ. අර ඒකේ සාන්ද්‍රණයේ වෙනසක් මම දකිනවා. ඒ අනිත්‍යානුපස්සනාව කියන්නේ අපිට චංචල වීමක් නැහැ. අර ඵල සමාපත්තිය දෙන්නේ. එහෙමයි. අර තමන් කරන්නේ නැතුව කමඨාන ගන්නෙත් නැතුව සොප්පින්න තැන එහෙමයි. එතනේ අනිත්‍යානුපස්සනාව තුල එතකොට අපි රාග දේශ මොහ නැතුව ඉන්න තැනනේ. එහෙමයි. ඒතකොට එතන තමයි ඔබතුමිය තුමිනේ අවස්ථාව විදිහට දකින්න දැන් කිව්ව විදිහට නේද? එහෙමයි. හැබැයි එතනදි දැනගන්නේ රාග දේශ මොහ නෑ කිය. එහෙමයි. එහෙමයි. එහෙම අවසරයි සාමී. ඔය තාකාර මොනිටිනෝදද? අවසරයි ස්වාමීන් වහන්ස, මේ මංගලි මහත්මිය. එහෙමයි. දැන් මහත්මිය මේ අර දැන් ඔය අපි කියන තුමිනියෝස මනසිකාරය, ඊට පස්සේ දැන් මහත්මිය කියන ධාතු මනසිකාරයේ ස්වභාවයයි මහත්මිය කියන අනිත් කොටස අතර වෙනසක් දක්ිනවනේ. එහෙමයි. එතකොට මහත්මිය දැන් අපි අර සාමාන්‍යයෙන් විස්තර කරන්න අත්දැකීම් ඉදිරිපත් කරද්දී අපි අර කියනවනේ මහත්මිය පීලි කියලා. එහෙමයි. දැන් එතකොට මහත්මියට අත්දැකීම තියෙනවද ওই ධාතු මානසිකාර කියන කොටසට එනකොට මහත්මිය නිකන් පීලි දෙකක් හරි එහෙම අත්දැකීමක් තියෙනවා. හැබැයි අර කියන අර අත්දැකීම කියන කොටස ගැන එහෙම එකක් හොයන්න බෑ නේද මහත්මිය? එහෙනම් මහත්මිය කියනෝනේ අර නිකන් ජීවත් වෙලා ඉන්න ස්වභාවයක් තියෙනවනේ ධාතු මානසිකාර කොටසෙත්. එහෙමයි. එහෙමයි. මට අවස්ථාවේදී එහෙම අත්දැකීමක් කියන්න බැහැ නේද මහත්මිය? එහෙමයි. ඔබතුමිය මට දැනෙන්නේ එක ගයුතුමියගේ ඒ අවබෝධිත මට දැනෙන්නේ ඔය මට හැබැයි පීලි ගැන අවබෝධයක් නෑ මහත්මිය. මට දැනෙන්නේ ඔය දැනගෙන යන තැන අපින් කිසිම කියන්නේ වාර්තා කරන එකට යන්නේ නැතිව යන තැන තමයි ඔය මැද ලයින් එක. එතකොට අපි දෙපැත්තේ අන්ත දෙකට යන්නේ නැති නිසා ධානයේ මොකක්ද කියලා හඳුනාගන්නේ නැහැ. මොකක්ද කියන්නේ
ඒක හරහා උඩට යට පහළට යනවා. හැබැයි උන්නා නැවතිලා මග යන්නත් පුළුවන්. ඒ වගේ මේ දැන් අර ඒකයි මම අර පීලි කිව්වේ. පීලි දෙකක් එහෙම තිබුණොත් මහත්මිය වාර්තා කරන එකට අනිවාර්යෙන් යෑවෙනවා. එතන මොකක් හරි ගන්න පුළුවන් තොරතුරක්, කියන්නේ සංඥාවක්, මොකක් හරි දැනීමක්, එහෙම මොකක් හරි එකක් තියෙනවා. දැන් අර කියන තැනදී එහෙම ගන්න බෑ. ඒක තමයි එතනදී මට අරිස්මතු කරලා ගන්න ඕන උනේ. මේ ඊට පස්සේ මහත්මිය දැන් අර එනවනේ අපි කියන වෙනස් එකට. එහෙමයි මහත්මිය. ඒ වෙනස් එකට ආවහම තමයි හොඳටම තේරෙන්නේ. නිකන් අර පීලි එහෙම නැත්නම් නිකන් අර හටගෙන එනවා වගේ. එහෙමයි ස්වභාවය. මාත් ඔබතුමීගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඒ එතන මහත්මිය දැන් ඔය අවදි වීමයි අපි කාම ලෝකෙට ගිහිල්ලා සමිකර තොරතුරු වාර්තා කරන අය අතරේ හුඟක් ස්ටෙප්ස් තියෙනවා නේද දැන්? ඔව් මහත්මයා, දැන් අවබෝධයේ තියෙන දැන් ඔය අවහනස් එකයි ස්පර්ශය කියලා මම කියන ඒ කොටසයි අතර මහත්මිය අපි ඔය කියන ධර්මතාවය කිපිය යුතුයි මහත්මිය. ඒකයි ඒ ස්ටෙප්ස් අපි අත්දකින්නේ. එහෙනම් මහත්මිය දැන් ස්පර්ශය කියලා මම දැන් එකක් හැටියට ලොකුවට ගත්තර මහත්මිය ඒ අතර කාල පරාසයත් ඒ ධර්මතාවයම තමයි වෙන්නේ. නමුත් අර මහත්මිය එතන ඔය ව්‍යානස් එකයි ස්පර්ශයයි කියන එක අතර මොකක් හෝ නිත්‍ය සංඥාවක් හැදෙනවා. එහෙමයි මහත්මිය. මට එතන අවබෝධ වෙන්නේ ඔය ඔතන මුලින්ම අවදි වීම ඔය ව්‍යානස් කියන එක පටන් ගන්නව තැන ඉඳලා ඒ මට්ටමේ පොඩි දැනගැනීම් තියෙනවා. එතකොට එතන විතක්, ඒ කියන්නේ එතන සීලබ්බත පරාමාස. නමුත් ඔය තනිකර තොරතුරු හදන තැන වෙනකොට ඒ අතරේ අතරේ ඔබතුමී කියන තැන්වල ධාතු මනසිකාරයක් දෙන්න පුළුවන් කියලා. ධාතු මනසිකාරයක් තියෙනවා මහත්මිය. එහෙමයි. එතකොට ඒ උනාට අවබෝධය තුලට ගන්න තරම් මේ තාම මේ කියන්නේ එතන මහත්මිය අර කියන දැන් අපි අර කියන තුන්වෙනි යොන්සු මනසිකාරය කියන ධර්මතාවයම ඔය කියන කාලපරාසෙත් තියනවා. ඒ වුණාට මොකක් හෝ හේතුවක් ඉන්න එතන අර කෙලෙස් මට්ටම අපි අර ඉන්න සකෘදාගාමි ඵලය කියන එක, ඒ කියන්නේ මාර්ග, ඒ කියන්නේ අනාගාමි ඵලය කියන එක සාමහර විට මේ වෙලාව නැති නිසා ඒ කෙලෙස් මට්ටම අනුව මහත්මිය එතන අර ඒ ධර්මතාවය කියන අවබෝධයට ගන්න අමාරු. එහෙමයි මට තේරෙන්නේ. ඔය අවබෝධය ගන්න කර නෝනාගේ රටේ සුපර් මාකට් නැද්ද? ආ? දිනෝනාගේ සුපර් මාකට් තියෙන ලංකාවේ. ඔය ලංකාවට මේ කවාරේ වුණා නම් මේ ඔය නෝනාගේ මොන අවස්ථාවේ කිව්වා නම් නැත්නම් මේ මාත්‍රි ගුණ මේ සුපර් මාකට් යරේ නෙවෙයි. මේ මාත්‍රි ගහතුකම කියවන්නේ දොර කරේ වැඩි. සාගතය ඉවර දෙන්න ඕනගේ. එහෙනම් ඔව්. අයි ස්වාමීන් වහන්සේ. ඔව්. මහත්මිය අවසරයි මංගලි මහත්මිය අර ඔබතුමිය ඉදිරිපත් කරේ ප්‍රකාශයේ දැන් අර චාන්දනී මහත්මියගේ ගැටළු වලට ධාතු මනසිකාරයේ සංසිඳීම වෙන අවස්ථාවද කියලා. එතනදී ඔබතුමිය ධාතු මනසිකාරය ගැන ජීවිත බියක් තියෙන එකක් ප්‍රකාශ වුණානේ. අවසරයි මහත්මිය. ජීවිත බියක් නෙවෙයි, මං අර ස්වාමීන් වහන්සේගේ ඇහිච්ච වචනයක් පාවිච්චි කළේ ජීවිතේන්ද්‍රිය සංඥා වේදන. එතකොට ඔබතුමියට ඒක එතන වෙනස් වීමක් ඔබතුමියට අත්දකින්නද? දැන් මට ධාතු මනසිකාරය කියලා ඒ ගත්තාම එතනත් කොටස් තුනක් වගේ මම දැන් ඊට වැඩි දරන තුනක් වගේ අත්දැකීමට මාරු වෙනවා මහත්මිය. එහෙමයි. එහෙනම් ඔය දැන් අපි කියන අත්හැරෙන තැන ඇත්තටම ධාතු මනසිකාරයේ සංසිඳීමට යන තැන තමයි කියන එක තමයි මට තියෙන අවබෝධය. ඒකයි මම එහෙම අහපහුව ඇහුවේ ඒක. ඒක වැරදි අවබෝධයක්ද කියලා. මට ඒක ස්වාමීන් වහන්සේ තමයි ඒක හරියටම දන්නේ. නමුත් මට ඒක මම මෙච්චර කල් හිතුවේ නෑ. ඇත්තටම ඔය සමහර සවිතක්ක සවිචාර කියලා අර ඒකේ ඵලයක් විදිහට ධාතු මනසිකාරයක් සංසිඳීමේ ඵලයක් විදිහට ඕක
එන්න පුළුවන් ඇති කියලා මට දැන් ඔබතුමියගේ අවවාදෙත් එක්ක වැටහීම එන්නේ. එහෙම වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හේතු පාලය විදිහ. ඔය ටික සේරම දැන් මට එන අවබෝධය ඒක හරියටම ගෝචර ප්‍රත්‍යක්ෂ වීම නැහැ. නිකන් දකින්න කියන් තියෙන දැක්ම මහත්මිය ධාතු මානසිකාරය ඇතුලේ ඉඳන් ඔය සියල්ලක් දකින්න පුළුවන්. දැන් අපි ඔය තුන්වෙනි තැන කතා කරපු තැන ධාතු මානසිකාරයේ සංසිඳීම තුල ඇති වෙන චිත්තක්ෂණය කියන එක වගේ තමයි මට තියෙන අවබෝධය. කියන්නේ දැන් මේ ඉන්නේ යෝගාවචර මට්ටමේදී දැන් විතක්ක ਵਿਚාර කියලා අපි ගත්තට ඔය අත්දැකීම ඇතුලේ ඇත්තටමපත් වෙන්නේ නිකන් සවිතක්ක සවිචාර මට්ටමනේ මහත්මිය. එහෙමයි මහත්මිය. දැන් අර මේ උපදේශිකා මහත්මියගේ අර හතරවෙනි ධ්‍යානෙදී විතක්ක ਵਿਚාර මට්ටම කිව්වත් මට එතන ටිකක් එකපාරට පැටලුණා. මේ කියන්නේ එතනදී දැන් අපේ අද්ද මගේ අත්දැකීමදී මට විතක්ක ਵਿਚාර මට්ටම දැනෙන්නේ නැහැ. එතනන් මට තියෙන්නේ නිකන් අර ඉන චැට් එක නිකන් සවිතක්ක සවිචාර විදිහට. කියන්නේ අප්‍රකට ප්‍රකටව තමයි ඒ සියලු ක්‍රියාවලිය තියෙන්නේ. එහෙමයි මහත්මිය. ඒකයි මං කියන්නේ අර ධාතු මානසිකාරය ඇතුලේ ඉඳන් තමයි ඔය හැම දෙයක්ම අපි අත් දකින්නේ දැන් කියලා. එහෙමයි අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. ලගඩරි මොන තවදාක ගන්න දිනවා දැන් අපි දැන් මෙතන මේක අවසන් කරන්න හදන්නේ. දිවතුලා තියෙන ධර්ම කරුණු ටික සාරාංශගත කරලා දොඩ දැන් ඔය තේරුම් ගන්න. එතකොට මෙතන තිබෙනා වූ ස්වභාවය, එතකොට අත්දැකීම එක එක්කෙනා තම තමන්ගේ කෙලස් වලින් බලනවා කියන එක පිළිබඳව ඔය ආයතනම සාකච්ඡා ඉදිරිපත් වුණා. ඒත් අත්දැකීමක් කියන જાතිය මේ ලෝකෙ වෙනස් වෙන જાතියක් නෙමෙයි. රාතුන් වහන්සේටත් එකයි, බුදුහාමුදුරන්ටත් එකයි. අත්දැකීම යාචකයාටත් එකයි, භාවනා කරන කෙනාටත් එකයි, අටත් එකයි. අත්දැකීම කියලා කියන්නේ ලෝක ධර්මතාවයේ ක්‍රියාත්මක වීම. ඒ ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකාවේද, එංගලන්තයේද, ලංකාවේද එහෙම අදාළත්වයක් නැහැ. ලෝකෙනම එක ධර්මතාවය හන්දටත් තියෙනකෝ තමයි ඉරටත් තියෙනකෝ තමයි. ඒ නිසා ධර්මතාවයේ ක්‍රියාත්මක වීම අත්දැකීමට තමයි අපි භාවනා කරන්නේ. ඒතර භාවනා යෝගාවචරයේ තමන්ගේ යෝගාවචර මට්ටම ඉස්සරහට යනකොට ක්‍රමානුකූලව තමන්ගේ අත්දැකීමට පමණක් සාධුකාර දෙන්න පටන් ගත්තාම ওই තියලු දේවල් වෙනස් වෙලා යනවා. ඒකයි මේ අවශ්‍ය වෙන්නේ. ඒක සාධුකාර දෙන්න බෑ තමන්ගේ කෙලස් තියෙනකම්. කෙලස් ක්‍රමානුකූලව අඩු කරගෙන යෑම තමයි අපි මේ කරන්නේ. තොල් මේ සීක මට්ටමේ ආගේ සාකච්ඡාවක් ඉදිරියට වුණාට සීක මට්ටමේ ආයට නෙමෙයි මේක ප්‍රයෝජනෙ ලැබෙන්නේ, මුළු ලෝකයට මේක ප්‍රයෝජන ලැබෙන නිසා මේක සීක මට්ටමේ ආය නෙමෙයි ඉන්න සියලු දෙනාටම ශ්‍රවණය කරන්න වෙනවා. ඒ නිසා මේකට අදාළ තොරතුරු මේ සාකච්ඡාව තුළ තිබෙනා වූ තොරතුරු කවුරුවත් තමන්ගේ අත්දැකීම් වලට සංසන්දනය කරලා බලන්නේ කියොත් නම් හැබැයි පටලවා ගන්න. ඒ නිසා තීරුම් ගන්න ධානයක් කියලා කියන්නේ අපි මේ මොන යම් ආකාරයෙන් එහෙම නැත්නම් වෙනත් ආකාරයකට සැලසුම් ගතව හදාගන්න දයක් නෙමෙයි. සැලසුම් ගතෝ ගියොත් ධානයක් හදන්න බෑ. ඒකයි ධානයේ ස්වභාවය. ධානයක් සැලසුමකින් හදන්න බැරි දෙයක්. ධානයක් කියන එක තමන්ට ආරූඪ විය යුතුයි. ඒක කොහොමද ලබාගත හැක්කක් නෙමෙයි. ඒක අවබෝධය වගේම එකක්. ඒ අවබෝධය කියන්නේත් ඒ වගේ. ඒ නිසා ඒ ධාන මට්ටම් පිළිබඳවත් ඊට අතිරේකව මෙතන සාකච්ඡාවට භාජනය වුණා මූලික වශයෙන්ම යෝනිසෝමනසිකාරය පිළිබඳවත් ධාන කිනු මාතෘකාව තමයි නෝඩ්ලා ඉස්මතු කරගත්තේ. නමුත් යෝනිසෝමනසිකාරය පැත්තෙන් සාකච්ඡාවට ගොඩක් අය සම්බන්ධ වුණා. ඒ නිසා යෝනිසෝමනසිකාරය පහ පිළිබඳව සෑහෙන දුරට නිරුත්ත්වයක් තියෙන බව වාර්තා වුණා එතන. හතර පිළිබඳව හැබැයි නිරුත්ත්වය හරියටම පැහැදිලි වුණේ නැහැ. ඒක තව සාකච්ඡාවලදී වෙනම ඉස්සරහදී ගන්න වෙනවා. ඊට අතිරේකව තුන්වෙනි යෝනිසෝමනසිකාරය පිළිබඳව එක නෝන කෙනෙක් ඉදිරිපත් කරපු නිසා අනිත් නෝන සාකච්ඡාවට භාජනය කරගත්තා. හැබැයි ඒවා තමන්ට අවබෝධ වුණා කියලා හිතා ගන්න එපා අය. ඒක නිසා ඒවා තම තමන් නැවත නැවත පරීක්ෂාවට භාජනය කරනවායි කියලා කියන්නේ යෝනිසෝමනසිකාරය හොයන භාවනා කරනවායි කියන එක නෙමෙයි. භාවනාවට මේ කමඨාන් සාකච්ඡාව නිසා ওই භාවනාවට සම්බන්ධ වෙච්ච ඒ නෝන්ලා මොනම මේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච නෝන්ලා මොනම ආකාරයෙන් හෝ තමන්ගේ භාවනාව මෙතෙක් තමන් කළ ආකාරයේ ධර්ම ශ්‍රවණයේ ඇතුළුව මෙතෙක් කළ ආකාරයේ මොනම හෝ වෙනසක් මේ නිසා නොකළ යුතුයි. තමන්ට වෙනත් ආකාරයේ දැනගැනීම් මරා වෙනත් ආකාරයේ තොරතුරු වාර්තා මරා තමන්ගෙම එනවනම් මගේ භාවනාව මෙන්න මේ ආකාරයක කළ යුතුයි කියලා ඒක වෙනම එකක්. නමුත් මේ සාකච්ඡාව නිසා මෙතන මේ ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා, ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා නිසා මම මෙන්න මේ බලන්න ඕනයි කියලා අන්නේන චේතනා මත තමන් ඒව විදර්ශනාව ලක් කළා
ඒක විදර්ශනා කරා කියලා හිතාගෙන ඒක හැබැයි භාවනාවට දාන්න පා කියලා මේ කියන්නේ පැහැදිලි ඒයි තේරෙන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැති මේක. ඒ නිසා මේ සාමාන්‍ය අය නම් කරන්නේ විදර්ශනා දානවායි කියලා මම බනහන්න ඕනේ කියලා වචනේ කියවල අර වැඩේ අපව කරනවා. ඔය මේ සාකච්ඡාවට භාජනය වෙච්ච අය එහෙම වෙන්න බෑ. මොකද ඒ අය දැනගන්න ඕනේ ඒ අය මේ ගුරුසු මට්ටමේ කමඨාන ගන්නෙත් නෑ. එතකොට තමන්ට මොනවා හෝ දැනගැනීමක් ආව නම් මේ සාකච්ඡාව නිසා මම මෙන්න මේ ආකාරයෙන් කළ යුතුයි. මේ සාකච්ඡාව නිසා මම මේ දේ මෙහෙම කළ යුතුයි කියලා. අන්න ඒක තමන්ගේ තමන් විදර්ශන මෙතෙක් විදර්ශනා කරපු ආකාරය පාවිච්චි කරලා විදර්ශනාව ලක් කරනවා මිසක් එතනින් එහාට ඒකේ මත්තේ නැවත නැවත ගිහිල්ලා භාවනාව වෙනස් නොකළ යුතුයි කියලා මේ කියන. අන්න ඒක උපදේශයක් විදියට ඊට අතිරේකව මේ සාකච්ඡාවට අදාළව කරුණු වෙන ඉදිරිපත් වන්නේ නැහැ. නමුත් මේ සාකච්ඡාවෙන් මතුවලා තිබෙනා වූ తත්වය ඉතාමත් ගැඹුරු ධර්ම කරුණු ඒ අධ්‍යක්ීම් වලට භාජනය වෙලා තියෙන නිසා ඒ භාජනය වෙලා තිබෙනා වූ ධර්ම කරුණු තව තවත් පැහැදිලිව නිර්වුල්ව ඒ අධ්‍යක්ිනායටත් අනිත්‍යයටත් ප්‍රයෝජනෙ ලබාගත හැකි ආකාරයට පරිශීලනය කිරීම සඳහා ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච අය සඳහා පමණක් මේ අවස්ථාවේදී අතිරේක කමඨහනක් ඉදිරිපත් වෙනවා. අතිරේක කමඨහනක්. නිසා ඒකට නම තියෙන්නේ අතිරේක කමඨහනක් කියලායි. නිසා මෙතන ආගෙන ඉන්න අය මේක පාවිච්චි කරගන්න එපා. මේක YouTube එකටත් යන්න පුළුවන් මේ වෙලාවේ නොගියට. මොකද මේක අත්‍යවශ්‍යයි YouTube එකේ තියෙන ඉස්සරහට. ස්වාමීන් වහන්සේ නැති දවසක හරි මේක පාවිච්චි වෙන ප්‍රයෝජනවත් වෙනවා. වැඩිපුරම මෙතන වැඩගත් තමුන් ස්වාමීන් වහන්සේට වඩා ඒ අත්දැකීම් ඉදිරිපත් වෙච්ච නිසා ඒක ලෝකයට පාඩමක් කරනවානේ. ඒක නිසා මේක YouTube එකට ආවි. මේ කොටසත් YouTube එකට ආවි. හැබැයි YouTube එක අහනා ඒක පාවිච්චි කරන තමන් ඒ සුසුසුනැඟ වලට ආවට පස්සේ. නිසා මේක දැනට ඒ සාකච්ඡාවට භාජනය වෙලා ඉන්න අය මේ අතිරේක කමඨණක් කියන වචනේ තුල ගන්න මෙන්න මේ ආකාරයේ උපදේශයක් තමයි මේක තියෙන්නේ. මීට පෙර යටියන්තරදී යම් කිසි අවස්ථාවකදී සම්බන්ධ වෙලත් ඇති සමහර අය මේක ඇහිලත් ඇති. ඒතකොට ඒ අය මෙතෙක් පාවිච්චි කරා වූ කමඨාන දැන් ඒ අයගේ කමඨාන කියන්නේ මොකක්ද කියන අවබෝධ කරගැනීමේ මට්ටම දක්වා විකාශනය වෙලා තියෙන බව ඒගොල්ලන්ගේ ඉදිරිපත් කරන අත්දැකීම් වලින් තහවුරු වෙනවා. ඒක නිසා දැන් ඒ අයගේ කාර්ය රිෆ්‍රෙෂ් කරගන්න අලුතෙන් කාර්යයට අනුගත වෙලා අලුතෙන් මේ අත්දැකීම් ටික ලබා ගන්න දෙන්නා උපදේශය. අන්න ඒ නිසා මේ අතිරේක කමඨහන් කියන එක ඒ අය හොඳට තේරුම් බේරුම් අරගෙන ඒක පාවිච්චි කරන්න ඕන. ඒක අතිරේක කමඨහන හැබැයි තේරුම් බේරුම් කරගෙන පාවිච්චි කිරීමේදී අතිරේක කමඨහන දැන ගැනීම සඳහා මේ වෙලාවේ ඒගොල්ලන්ගේ ධර්ම ශ්‍රවණයත් මේ වෙලාවෙන් පස්සේ නැවත මේක ශ්‍රවණය කරනවා නම් ඒ අවස්ථාවේදී ඒ ධර්ම ශ්‍රවණය ඔය දැන් Tamanට හුරු වෙලා තිබෙනා වූ යෝනිසෝ මනසිකාරයෙන් පමණක් සිද්ධ විය යුතුයි. ඉනිසා දැන් යෝනිසෝ මනසිකාරය හදාගෙන මේකට පටන් ගන්න කියලා තමයි දැන් ඔය උපදේශය ඉස්සෙල්ලා දෙන්නේ. ඒ අතිරේක කමඨහන ඉදිරිපත් කිරීමට පෙර ඒ සඳහා පාදක වන්නේ ඇයිද කියන එක පෙන්නුම් කිරීම සඳහා තවත් අතිරේක කාරණයක් ඉදිරිපත් වෙනවා. අතිරේක කාරණයක් ඒක මේ දවස්වල පමණක් නෙමෙයි දැන් ඔය අවුරුදු 4කට නොඅඩු කාලයක් තිස්සේම ස්වාමීන් වහන්සේ තුල දෛනිකව අත්දකින්න ස්වභාවය දෛනිකව එකවරක් නෙමෙයි අත්දකින්න මා රාශියක් තියෙනවා. නමුත් සාකච්ඡාවේ මේගොල්ලන්ට දැනගැනීම සඳහා ඉදිරිපත් කරන්නේ ඒ කියන්නේ මේ අතිරේක අමතහන්ට සම්බන්ධතාවයක් මේක තියෙන නිසා මේ තොරතුරු ඉදිරිපත් කළා අතිරේක කමඨහන ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ දෛනිකෝ පින්ඩපාතේ වඩින්න වෙලාවේදී ඒ වෙලාවේ පමණ නෙමෙයි ස්වාමීන් වහන්සේ ලක්මනිදි කරන්නේ තේකම තමයි එකම ක්‍රමයේ පාවිච්චි කරන්නේ. හැම දවසේ කොයි වෙලාවෙ වුණත් එකම මේ ආකාරයකට. එතකොට ස්වාමීන් වහන්සේ කමඨහන පාවිච්චි වෙන්නේ නැහැ දැන් අවුරුදු 4ක පමණ ඉඳලාම. එතකොට කමඨහනක් විදියට පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ පරිේශනයක් විදියට පාවිච්චි කරනවා. ගණන් කිරි එකේ ඉඳලා ස්වාමීන් වහන්සේ තමන් පිටිපස්සේ වඩින්න මෙතනින් ආරණ්‍යෙන් එළියට බහපු වෙලාවේදී තියෙන පළවෙනි පයට එක කියලා කියුණාම ඊට පස්සේ එතන එකින් එක දිගින් දිගටම ගණනය කිරීම තමයි කරන්නේ. ගණනය කිරීම කරන්නේ එකේ ඉඳලා 100 දක්වා
ආයි 100 වුණාට පස්සේ ආයි නැවතරක් එකෙන් දා වටංග. 101 102 කියලා ගණන් කරන්නේ නැහැ. ගිහලා 200 කියලා කියන්නේ. ආයි එතන ඉඳලා 99 ඉවරවම ආයි 200 කියලා තමයි ඊට පස්සේ කියන්නේ. ඊට පස්සේ ආයි එකේ ඉඳලා ගිහිල්ලා ආයි 300 300 කියවෙන්නත් පුළුවන් 200 කියවෙන්නත් පුළුවන් 500 කියවෙන්නත් පුළුවන් හැබැයි කෙරෙන්නේ එහෙමයි. කන්න එක තේරුම් ගන්නවා දැන් මේක අහන්නේ දියුල දෙනවා. මේක අනිත් පැත්ත ආයි ඉඳලා කවන්නේ නැහැ වැදිරි. එතකොට ඔහොම ගිහිල්ලා එතකොට තමන් පින්ඩපාතේ වැඩේ මේ වැඩිම කරන අතරතුර පින්ඩපාතේ කරන අතරතුර තෝ කරනවා. පින්ඩපාතේ ළඟට අතර වුණා නම් 78යි කියලා. 78 එතන පින්ඩපාතේ දෙදල ඉවර නම් ස්වාමීන් වහන්සේ 78 තුල කැරක් කරගෙන ඉන්නේ. ඉඳලා ඊට පස්සේ 79 කියලා ආයි පටන් අරගෙන ආය. එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. ඒකත් දෙයින. ඒතර ඔහොම ගිහිල්ලා ඊට පස්සේ තමන්ගේ පින්ඩපාතේ ගමන කාර්ය නිමා කළා. ආත්‍රි වාගෙන ආපව හැරෙනකොට අර ගණන් කිරීම නතර වෙනවා. ආයෙ අලුතෙන් ගණන් කිරීම පටන් ගන්නවා පාර අනිත් පැත්ත හැරෙන්න. මාරු වෙනවා මාරුනට පස්සේ ආයෙ ගමන් කිරීම පටන් ගන්නවා ආයෙ එකේ ඉඳලා. එතකොට ආයෙ එකේ ඉඳලා 100 දක්වා ගිහලා ආයෙ 100 ඉඳලා ආයෙ 1 2 3 කියලා ඇවිල්ලා ආයෙ 200 එහෙම තමයි ඉන්නේ. එතකොට පින්ඩපාතේ වඩින වෙලාවේදී අපි කියමු පියවර ස්වාමීන් වහන්සේ 4000 ගියා කියලා. අද උදාහරණයක් විදිහට ගියොත් අද ගියා 5000කට ආසන්න ප්‍රමාණය. පියවර කියන්නේ කිලෝමීටර් 2.5කට වැඩියෙන් අද පින්ඩපාතේ වඩින වෙලාවේ ස්වාමීන් වහන්සේ වැඩියයි පැත්තට. ආපව වැඩි ඒ පාරමයි අද ගියේ පාරමයි ආපව වැඩියෙත්. ඒකට ආපව ආවෙත් ඒ ප්‍රමාණයම කොමාරි ඔක්කොම එකතු වෙලා යනකොට ස්වාමීන් වහන්සේ පින්ඩපාත කිලෝමීටර් 5කට වඩා වැඩි ප්‍රමාණයක් ඇවිද්දා. ඒ ප්‍රමාණය ඒ පැත්තට ගියා 4600 දුවත් තමයි කවුන්ට් උනේ. මේ පැත්තෙනකොට 4700ක් කවුන්ට් වුණා. තොරතුරු විදියට මෙතන අතරමැද පොඩ්ඩක් කවුන්ට් නොවිච්ච කොටසුත් තියෙනවා. එතකොට ඔන්නෝ එකතු කරලා ඉල්ල ඔය යන අතරතුර ඔබේ ස්වාමීන් වහන්සේ දන්නවා මෙතන ඉඳලා පින්නපාතේ ඉදිරියට බැස්සාම මෙතන ඉඳලා ඉස්සරහා ගෙයක් ළඟට යනකොට එතන කොච්චර දුර තියෙනවද කියලා ස්වාමීන් වහන්සේ දන්නවා. ඊට පස්සේ 100 කියවෙන්නේ කොතනද කියලා දන්නවා. ඔය පාරේ හැම තැනකම 100 කියන්නේ 99 ඇවිල්ලා 100 200 කියවෙච්ච ඔක්කොම ටික ස්වාමීන් වහන්සේ දන්නවා. ඒකට ඒක ආපහු වෙනකොටත් ගන්න. ආපහු වෙනකොට හරියට මේ පොයින්ට් එකට තියෙන දැනුත් තියෙනවා. මේ පොයින්ට් එක නැතිව. පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා තියෙනවා. ඒකත් ගන්න. ඒක ඒක කරන වෙලාවෙත් ගන්න. ගණන් කරන වෙලාවෙමත් ගන්න. ඒක ගණන් කරන වෙලාවෙම අමාරුලාට ගණන් කරන එක බෙදනවා. දැන් යන දුර ප්‍රමාණය වැඩි වෙලා පස්සේ දැන් 4700ක් වැඩියාම ඉතින් බලනවා දැන් එනකොට ගණන් කරන්න පුළුවන්ද කියලා. දැන් 300ක් වුණා මේක දැන් 5 එකක් ගියා 6 එකක් ගියා කියලා එහෙම හදන්න පුළුවන් අපිට ඕන. එහෙම හදන්න පුළුවන්ද කියලා එහෙමත් හදනවා. ඒ වගේ හදීලි කෝටි ගණක් තියෙනවා කැත. ඔන්න ඔක්කොම ටික කළා ඇවිල්ලා මේ හැම තැනම දන්නවා අහවල් තැන ඉඳලා මෙතනට මෙච්චරයි තියෙන්නේ තත් අහවල් පින්නපාද බෙදුනේ මෙතනට මෙච්චරයි තියෙන්නේ. ওই තොරතුරු ඔක්කොම ඇතුලේ සිද්ධ වෙන දේවල් සියල්ල අත්දැකීම් තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයට කරලා තමයි ස්වාමීන් වහන්සේ දැන් ඔය මේ ධර්මයේ දේශනා කරන මේ අවස්ථාවේ මෙන්න මේ වගේ කමටහනක් අතිරේකව දෙන්න ඕනයි කියලා බේස් කරගත් එකයි ඉදිරිපත් කරේ. ඒ කාටවත් ප්‍රයෝජන නැති වෙයි. ඒතර මෙන්න මේක බේස් කරගෙන තමයි දැන් ඔය අලුත් කමටහන දෙන්නේ. අතිරේක කමටහන. අලුත් කමටහන නෙමෙයි අතිරේක කමටහන කියලා තේරුම් ගන්න. ඉතින් සීල දෙනා පාවිච්චි කරපු එක නෙමෙයි. ඒ දැන් මේ කමටහන සාකච්ඡාව සම්බන්ධ වෙලා ඉන්නේ සීක මට්ටු වින්නා වූ ඒ තියෙලි ඉන්නව කොටසක්. නිසා ඒ අයට පමණක් දැන්න පාවිච්චි කරන අනිත් අය පාවිච්චි කරාට මේ ස්වාමීන් වහන්සේ නඩු දාන්නේ නැහැ කාටවත්. ඒ නිසා ඕනෙකට පාවිච්චි කරා. නමුත් ඒක තේරුම් ගන්න ඇයි මේක දෙන්නේ කිය. ඒතකොට ඔන්න ඔය අතිරේක තොරතුරක් ඒ දුන්නේ දැන් ඒතකොට දෙන්නේ කමටාට වෙන්න මේක. ගණන් කරන්න තමයි දැන් දෙන්නේ. ඒතකොට ඒ අයගේ අතිරේක කමටාන විදියට ඒ අය ගන්න ඕනේ සමන්ට 1 ඉඳලා 9 දක්වා ගණන් කර. නැවත 9 ඉඳලා 1 දක්වා ගණන් කර. 1 2 3 4 5 6 7 8 9 9 8 7 6 5 4 3 2 1. නැවතව පටන් ගන්නවා. 1 ඉඳලා 1 2 3 4 5 6 7 8 දැන් ගණන් කරනවා 8 ඉඳලා බලන්න. 8 7 6 5 4 3 2 1. ආයි එකේ ඉඳලා පටන් අරගෙන 7 දක්වා යනවා. 7 ඉඳලා පල්ලෙහාට එනවා.
ආයි එකේ ඉඳලා 6 දක්වා යන පල්ලෙහාට එනවා. ආයි අන්තිමට එකේ ඉඳලා එකට පල්ලෙහාට එනවා. එකට ගිහිල්ලා එකෙන් පල්ලෙහාට එන්නත් ඕන. එතකොට ඔන්න ඔය විදිහට ගණන් කරලා ආයි මුලට යන්න ඕන. කියන්නේ එක විතරක් කියවෙච්ච වෙලාවේදී එතකොට ඒක කියාවල ඉවරයිනි. 9 8 7 6 5 4 3 2 1. එතකොට එක කියවන්නේ එකපාරයිනි. එක කිව්වා එක එතකොට ඒ පැත්තට කියුණා ආයි පටන් ගන්නකොට ආයි එකේ ඉඳලා ආයි 9ට යන්න ඕන. ආයි 9 ඉඳලා පල්ලෙහාට එන්න. උන්නෝක ඔය විදිහට ගණන් කරන්ඩ ඒක තමයි අතිරේ කමටහන. එතකොට ඒ කමටහන තමයි තමන් පාවිච්චි කරන්න ඕන තමන්ට අවශ්‍ය ඕන වෙලාව. හැබැයි බලන්න ඕන ඔය කමටහන ඔය ගණන් කරනකොට ඔය හැම තැනකම වෙන දේවල් ටික. කොච්චර දේවල් උතන වෙනවද කියලා ඔය දැන් අයගොල්ලෝන් ප්‍රශ්න වගේ දැන් ගොඩක් තියුණා සාකච්ඡා කරන එක එක්කෙනාට. මගේ අත්දැකීම් මේක තියුණා මට මේක අහුවෙලා තියුන්නේ නැහැ මට මේක තියුණා මේක අහුවෙලා තියුන්නේ නැහැ ඔය නෝන කිනු තමයි මට දැන් තේරෙන්නේ කියලා. අන්නේ සියල්ල නිරෝල් වෙනා මෙන්න මේක අල්ලගත්ත. ඔය ධානය පිළිබඳ තිබුණා වූ සම්පූර්ණ අවබෝධ මට්ටම ධාන වලට වඩා මේකෙන් ප්‍රයෝජනවත් වෙනවා මෙයාට. යෝනිසෝමනසිකාරයේ කොටස් පහට. යෝනිසෝමනසිකාරයේ කොටස් පහේ අත්දැකීම විශේෂයෙන් පස්වෙනි යෝනිසෝමනසිකාරයේ හතරවෙනි යෝනිසෝමනසිකාරයේ සහ තුන්වෙනි යෝනිසෝමනසිකාරයේ අතර තියෙන හුවමාරු වීම අත්දැකීමට ඔන්න ඔය අතිරේක කමඨාන ප්‍රයෝජනවත් වෙයි. අපි අහලා බලමු මේ ඇත්ත වෙනවද කියලා කිව්වේ. සරයි ස්වාමීන් වහන්සේ, යම්කිසි ප්‍රමාණයකට තේරුණා කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. යම්කිසි ප්‍රමාණයකට තේරුණා කියලා හිතනවා. එහෙමයි. ඔය නමය ධ්‍යාන නමය වගේ ඒ අතර වෙන දේවල් වගේ තමයි කුඳුනාර්තිය වගේ මට එක පාට ප්‍රකටුනේ ස්වාමීන් වහන්සේ. ඒක වාරම කරලා බලන්න ඕනේ. දැම්මෝ දාගෙන සංඥා ටිකේක. නෑ ස්වාමීන් වහන්සේ. අර දෙපැත්තට යන එකයි ඔය ලයින් එකේ යන එකයි අතර වගේ ස්වාමීන් වහන්සේ. ඔබ බලන්න නෝනලා පරික්ෂා කරලා බලන්න ඕකේ තිබෙන්නා වූ දේවල් ලෝකෙ තිබෙන්නා වූ සියලු ධර්මදා ටික අල්ල ගන්න පුළුවන්. ඕක හරියට කරන්න ඉතින් සෑහෙන මහන්සි වෙන්න වෙයි. හරියට කරගත්තොත් ඉතින් හැබැයි මහන්සි වෙලා දවස් කීපයක් හොඳට උපරිම විදියට මහන්සි වෙලා කරගත්තොත් ඉතින් හරියට නෝන ඔය තියෙන මට්ටම තමන්ගේ යහපැත්තට පන්න ගන්න පුළුවන් කියලා ඉතාම ලීසින්. මොකද ඕකේ තියෙනවා සියලු ධර්මතා අල්ල ගැනීමට පුළුවන් ලොකු අර මොකද්ද ඔය කියන්නේ ඒ කාලේ අර මොනවද තෙලක් තියෙන්නේ මොනවද? අර කවුද දෙන්නේ සර්දි වලද කවුද මොකක්ද දෙන්නේ? අන්න ඒ වගේ තෙලක් ඔක මොකක්ද දෙන? තිල නේද මේක? ඔහ් ඈ ඒ ස්ටයිනසේ හැබැයි උතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය එක ඉඳලා දැන් දෙක දක්වා යනකොට අපි දෙක හොයන එක ਵਿਚාරය වෙනවනේ. ඊයෝ ඉතින් ඕන හොයලා බලන්න. එහෙමයි. දෙකයි තවත් ඒවා වෙනවද? තවත් මොන හොයද කියලා බලන්න. දැන් ඕකේ තිබෙන්නා වූ දේවල් ටික තියෙන දහං ගැට ඔක්කොම ගැතුවට දිනවා. ඒ දහං ගැට ටික ලියා ගන්නයි තියෙන්නේ. ඒකට මේ අත්දැකීම තමයි Tamanට අවශ්‍ය නැහැ. Tamanට අවශ්‍ය නැහැ වෙන මොකුත්. අත්දැකීම කියන්න පුළුවන් වෙනකොට අත්දැකීම කියනකොට අර ස්වාමීන් වහන්සේ කලින් තොරතුරක් දුන්නානේ. අන්නේ දුන්න තොරතුරේ තියෙන දේවලුත් ඕක ඇතුලේ සමහරලාවට Tamanට ගවේෂණය කරන දේවල් අහු වෙන්න පුළුවන්. ඒකයි අර තොරතුරු දුන්නේ. ඕක පාවිච්චි කරන්න සාමාන්‍ය විදියට අනිත් අය ඕනම් පාවිච්චි කරලා ගන්න ඕනේ. එකේ ඉඳලා 10 දක්වා ගණන් කරන එක අනිත් අය පාවිච්චි කරලා ගන්න නැහැ. සක්මුණි වගේ දැන් ඔය. මේ මෙතන ඉන්නේ ඇත්ත එහෙම පාවිච්චි කරලා ගන්න නැහැ. අවරෝහණ ක්‍රමයට දාගන්න යන්න බෑ. කපාට පටලවා ගන්න. එකේ ඉඳලා 10 දක්වා ගමන් කිරීම ගණන් කිරීම සක්මුණිදි කරන්න. එකේ 10ට ගණන් කරනවා ආයි. එකේ ඉඳලා ආයි 10ට ගණන් කරනවා. කළා ටික දවසක් පුරුදු වුණාට පස්සේ ඒක 10ට ගණන් කළා. හැබැයි ඒ 10 එකතු කරන් ගන්න. 10 දෙවෙනි පාර 10ට ගණන් කරාම 20යි කියලා කියනවා. තුන්වෙනි පාර ගණන් කරාම 30යි කියලා කියනවා. ඒකෝර ඒක එකපාරට කරන්නේ නැහැ. මුලින් 10ට ගැතර ගණන් කළා. ඒකේ ඉඳලා 10 දක්වා ගණන් කරනවා. ආයි 1 2 3 4 10. ආයි 1 2 3 4 10. එහෙම ගණන් කළා භාවනා යම්කිසි ප්‍රමාණයක් දිනු කරගත්ත පස්සේ බාර කීප භාවනාවක් කළා. ඊට පස්සේ 10 ගණන් කරා. ආයි 1 2 3 4 5 6 7 8 9 20 1 2 3 4 7 8 9 9 30 අන්න එහෙම හදයි. ඒකෝර තමයි තීරීමේ ධර්මයේ තිබෙනවා කොච්චර දේවල් අහු වෙනවා.
නිසා මේ අයට ඒක නමුත් මේක මේ සාකච්ඡා සම්බන්ධෙච්ච අයට මේක අනිතර පැහැදිලි අනිතරින් තොරතුරක් එන්නේ නැහැ බයලා දින්නේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස දැන් මේ අතිරේක කමඨාන ධර්ම ශ්‍රවණයට පාවිච්චි කරලා කමක් නැද්ද ඕන දැනට පාවිච්චි කර එහෙමයි එතන තවුණාට ප්‍රශ්න දිනවද ඒ වගේ අවසරයි ස්වාමීසි කියන්නේ අතිරේක කියලානේ දුන්නේ ඒ කියන්නේ normally යන විදිහට ගිහිල්ලා මේක අවශ්‍ය තැනකදී යූස් කරන්න පුළුවන් වගේ නේද ස්වාමීන් වහන්සේ? වැදින්න ප්‍රශ්නේ. ඒ කියන්නේ ස්වාමීසි දැන් මම බණ අහන්න ඕන එක කෙලින්ම අයින් කරලා මේක එතනට දානවද? එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ ඒක එන්න දීලා මේක හිමීට අනුගත වීම කරනවද කියන එක ස්වාමීන් වහන්සේ? ඔව් අතිරේක කියන එක සාමාන්‍ය අර්ථය මොකද්ද අපි ගන්නෙ? අතිරේක ඒ කියන්නේ අතිරේක කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ වෙනුවට කියන එක වගේනේ ස්වාමීන් වහන්සේ. වෙනුවට කියන එක. ආයි වෙනුවට කියනවා වෙනුවන කියන ප්‍රකාශයෙන් වැරදි ඉන්නේ එතකොට. වෙනුවට එහෙමයි ස්වාමීන් වහන්සේ. සියලුම අවශ්‍යයි. වෙනුවට නම් ඉතින් ඒකනේ ඒ වෙලාවට පාවිච්චි කරන්නේ. එහෙමයි. අතිරේක සිවුර පාවිච්චි කරපු වෙලාව යනි සිවුරන් ඉන්නේ නැහැ. එහෙමයි. අවශ්‍යයි. ඒකට අතිරේකේ තමයි පාවිච්චි ආයේ. ඒක අතිරේක පාවිච්චි කරන එකේ අදහස් කරන්නේ අරක පාවිච්චි කරන එපා කියන එක. ඒක අතිරේක කියන්නේ. කියන්නේ කමඨාන මාරු කරන්න කියන එක නෙවෙයි කියන්නේ. කමඨාන අරක තමයි තියෙන. හැබැයි මේ භාවනාව මේක වෙනම මේක පාවිච්චි කරලා භාවනාව ආර කළා තමන් බලන්නේ. එතකොට මේකේ ඉන අද්දැකීම. ඉතින් මොකද නැත්තම් මේක විතර ගියොත් නෝනට පටලවෙන්න පුළුවන්. ඒක අතිරේක කියලා දිනනවා. ඒක හුරු වෙනකොට මේක විතරක් දාන්න. ඒතරම දැන් ඊට පස්සේ ඔය කමටහනක් නැතුන ඕනේ. මේකත් ස්වාමිනාසයෙන් එන එකක් නේ. ඒකත් නේද තමන්ට එකක් තමන් හැදෙන්න එපාය. ඉතින්සා ඒකට හුරු කිරලකුත් එක්කයි ඔක දීලා දින ඕන ඕන්ලයි මට්ටමේ. ඒක හැදෙලිද? එහෙමයි ස්වාමිනාසෙත් හැදෙලි. අවසරයි කරුණේ ස්වාමිනාස ප්‍රකට වෙන විදිහට ස්වාමිනාස ඔය කමටහන මුලින්ම ලබාගත්තේ උතනින් පින්වන්ත මහත්තයා ඔබ වහන්සේගෙන් අවුරුද්දකට විතර කලින් වගේ ඒ මහත්ය තමයි ඕක මුලින්ම ඔබ වහන්සේගෙන් කමටහන්ට යොදාගත්තේ කියලා. ඒ මහත්යට මහත්ය දුන්නා. ඕක දුන්නේ ඔයද? අවසරයි සෝන්සේ මේ 1 ඉඳන් 10ට ගනින්න කියලා ඔය මේ පින්දපාත යන වෙලාවල සෝන්සේ. 1 ඉඳන් 10ට ගනින්න කියලා දුන්නේ? එහෙමයි. ඔය විදිහට කිව්වේ නෑ. නෑ එහෙම කිව්වේ නෑ. 1 ඉඳලා 10ට ඊට පස්සේ ඒක එකිනම් 10ට ආයකිනම් 10ට එහෙම නෑ ඒක වැරදි. කිනම් 10ට 10ඉඳන් 1ට 10ඉඳන් 1ට 10ඉඳන් 1ට නමුත් ඊට පස්සේ ඒක 9ට අඩු කරන්න කියලා ඔබ හිතන්නේ නෑ. එහෙම කිව්වේ නෑ. අරක ඊට වඩා ගොඩක් එකතු කරලා තියෙනවා. ඔව් මේක ආරෝණ අවරෝණ කරේ. කිනම් 10ට ගයිනායි 10ඉඳන් 1ට ගනි. 1ට ගනි. ඔර එක පාත්කගෙන යන්නේ එක පාත්කේ ඊට යන්නේ මෙහෙට යන්නේ. ඒකේ සක්මණ යන අය වගේ නේ. එහෙමයි. ඊට යනකොට එකක් කියන්නේ මෙහෙට යන තැනක් කියනවා. ඒක. මේකේම නෙවෙයිනි. මේක ඇතුලේ වැඩ කොටක් තියෙනවා. ඇතුලේ වැඩ ටික තමයි දැන් මේ ඒ මට්ටමේ ලෝක අවචින්න දවසේ ඇතුලේ වැඩ ටික. ඒක තමයි ඒගොල්ලෝ අල්ලගන්න බැරි තාම. අල්ලගන්න දින මේ ටික. ඒ ටික තමයි ස්වාමීන් වහන්සේ හැමදාම උත්තර ඉල්ලන්නේ. ස්වාමීන් වහන්සේගේ උත්තර ඉල්ලන නවත්තන්න ඕන දීලා තියෙන්නේ. දැන් අන්තිම ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙන්න මේ පැය ඒගොල්ලන්ට. එතකොට තේරෙනවා. ඒ කියන්නේ එතන මේකේ හැදෙන දේ කියන්නේ ਵਿਚාරය තාම හරියට අහුවෙලා නැති ප්‍රශ්නෙම තියෙන්නේ. ਵਿਚාරය හරියටම අල්ල ගන්න පුළුවන් මෙතනින්. උංග මෙහා මොනතරම් වැඩ කොටසක් කරනවද? ඒක තමයි කලින් උදාහරණයක් විදිහට කිව්වේ මේ අපි ડોකියුමන්ට් එකක් ටයිප් කරනකොට කොච්චර වාර ගණක් එයා සේව් කරනවද? එයා එක වචන අකුරක් ගහනකොට ඒ අකුර සේව් කරගන්න. මොකද අකුර ගහනකොටම කම්පියුටර් ඕෆ් වුණොත් එයා නම් ඒක නැහැනේ. එයාගිට වා කියන්න එපා. එයා අපිට ඒක දෙන්න ඕන. අපි දිලා නම් නැත්තම් දෙන්න විදියක් නැහැ. එයා ටක්කල සේව් කරගන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ වෙලාවේ ප්‍රකට වෙනවා ඒ උපවාසිකේ අලුත් උපදේශයට අනුගත වෙලා මෙතන ඉන්න ඔක්කොම පින්වන්ත මහත්මීනු මේ මහත්ය ඔක්කොම එකතු වෙලා තව එක දවසක අත්දැකීම තමන්ට ඉදිරිපත් කළා නම් එකම වෙලාවක වගේ තව අපිට ඔබ වහන්සේගෙන් හොඳ බණක් ඒකටත් බණ අහන්න තමයි හදන්නේ.
ඒකද නෝන්ලා දැන් ඒක නෝන්ලා දැන් වැඩේ කළා ඊට පස්සේ නෝන්ලා දැන් මේකට විතර වුණා දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේක දැනගත්තේ කවද උදේද ඊයේද ඊයේද මේක මැසේජ් එක ඇවිල්ලා ස්වාමීන් වහන්සේ දන්නේවත් නැහැ මේ මාතේ ඔක්කොම තීරණේ මාතේ ක්‍රියාත්මක කළා ඒවා මේ මාතේ කරන ඉඳල දින මෙරළවත් අන්තිමට ඊයව මැසේජ් එක ස්වාමීන් වහන්සේ දැක්කා නැත්තාද මේ සාකච්ඡාව කරන්නේ මාතේ ස්වාමීන් වහන්සේ දෙමෙයි ඊ යොන වෙලාවට මේ මාතේ මෙතන කම්පියුටර් ඕන් කළා නේද? ස්වාමිනාදේ අතන කම්පියුටර් ඕන් කළා දිදී ලැප් එක. ඊ මේ මැසේජ් එක දැක්ක. මැසේජ් එක ස්වාමිනාදේ මේ මාතේ මොකද නේ කියලා. මම මැසේජ් එක වලදී මේ මාතේට. එහෙනම් මැසේජ් එක මොකද්ද කියලා. එතකොට ඔන්න මේ මාතේ ගෝ බල්ලා ගිහලා වයි ස්වාමිනාදේ නේ මං කරන්න බලාපොරොත්තු හිටියේ. ඊළඟ ස්වාමිනා දැනගත්ත කරන්නේ දැන් නේද කරන්නේ. ඊ නෝන වරද්දලා දී. නැත්තාද හොඳ බණක් අහන්න තිබ්බේ නෝන්ලට. ඊ නිදාන්නේ ස්වාමිනාදේට කරන්න සිද්ධුයි. ඒකයි. ඒ නිසා ඒ වගේ ওই නෝන්ලා එහෙම වෙලාවක් දාගන්න. දාගෙන මේ ඕන දවසක මේ මහත්ය දෙනොච්චර හැබැයි සවන්වාංශේ දෙනොච්චර නෙමෙයි සවන්වාංශේ මේ ආරන්නේ තව මේ දිගටම මේ ඉන්දි දිගෙන ඉතරතුරක් නැහැ. සමහර සවන්වාංශේ චාරිකා සමය මේක. චාරිකාවේ ඉන්න බුණා ඊළඟ දවස් කීපය. ඒ නිසා ඉන්න තැනකට මේ මහත්ය සම්බන්ධ කරලා ඒ සවන්වාංශේ සම්බන්ධ කරන්න වෙනම නෝන්ලා දන්නවා. සවන්වා මෙතන නැත්තම් කරන්න ඕනේ. ඒක නෝන්ලා සම්බන්ධ වෙන්නේ සිවිදෙන එක තේරුම් ගන්න. කොണ്ട දෙනකොට මේ ස්වාමීන් වහන්සේ මේ මාත්‍ය සම්බන්ධ කරගෙන ඊට පස්සේ එමුණ ස්වාමීන් වහන්සේ සමග සම්බන්ධ කරගෙන ස්වාමීන් වහන්සේ දැනුවත් කරන්නේ ඒතකොට ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධ කරලා ඒක කරන්න පුළුවන්. දැන් ඊට අතිරේක තව මොනවද තියෙනවද සාකච්ඡා කරන්න? මෙතන මෙන්න මොකක් හරි කිව්ව මොකද ඒක තේරුන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ ප්‍රකට වෙනවා මේ මහත්යටත් ඒ වෙලාවේ අත් දෙකීම ඉදිරිපත් කරන්න එතකොට අවස්ථාවක් අපිත් එක්ක ඒ මාතෘකාවේ අපිරේක උපදේශයේ අපිරේක ගවඩාන පාවිච්චි කරන්න කියලා එනෝන කියන්නේ. ඒ නේද කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ මහත්ය නිසා අපි ගොඩක් ගොඩට ඒ මහත්යත් ওই සමාන මට්ටමේ ඉන්න නිසා විවෘතව ආරාධනා කරනවා මේ වෙලාවේ බැගෑපත් වෙලා ඒ මහත්යටත් අපිත් එක්කම ජොයින් වෙලා අත් දෙකින් ඉදිරිපත් කරන්න ඊළඟ වතාවේ කියලා. ස්වාමීන් වහන්සේ කිසි ගැටලුවක් නැහැ ඕන කෙන සම්බන්ධ වෙන සාකච්ඡා වලට. දත්තු සම්බන්ධලේ ඉන්න දිවි දෙනම සාකච්ඡා සම්බන්ධ වෙන්නේ නැහැ නේද? සම්බන්ධ වෙලා ඉතින් සමහර අය සම්බන්ධ වෙනවා සමහර අය නැහැ ඉතින්. මොකද මේ වෙලාව තුල ඉතින් එහෙම ගොඩකට සම්බන්ධ වෙන්නේ නැහැ සාකච්ඡාවට. ඒ ප්‍රශ්නේ නැහැ ඉතින් මාත් එක්කම දැන් මේ ආගෙන ඉන්නේ මෙතන. අපි ඊට අතරේක වෙන මොකුත් නැති නිසා මෙතන මේක නතර කරන බලාපොරොත්තු වෙන්නේ පැය 2 3 මාරකට වැඩි කාලයක් 3කුත් විනාඩි 40 විතර කාලයක් කරන් තිනවා. ඒක ලොකු බණක් විසය ලෝකෙට කියවලා තියෙන නිසා තේරුම් ගන්න ලෝකේ ධර්මතාවය කියන්නේ මොකද්ද කියන එක අත්දැකීමකින් තමයි ලබන්න තියුනුවන් කියන එක දැන් ලෝකකාට සැකයක් තියෙන විදියක් නැහැ. ඒත් අත්දැකීම ලබන්න බැරි කියන එක පිළිබඳ සැකයක් තියෙන විදිහ නැහැ. මොකද අත්දැකීම් ලැබබු එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි විශාල පිරිසක් එකතු වෙලා අත්දැකීම් ඉදිරිපත් කරන සාකච්ඡායේදී සිල් දෙනාට තියෙනවා මේ එකම දේ තමයි මේ අත්දැකීම කියලා. ඒක තමයි මේ සාකච්ඡාවල ප්‍රයෝජනය අවශ්‍යතාව. ඉතින් මේ වගේ සාකච්ඡා රාශියක් ඒ කාලේ කියන්නේ මුන් දැන් ගියන අතරලා තින්නේ කුමාරිද ඒක ඒ නෝන්ලා ඉතින් කුමාරි කැප කිරීම කරනවා කරන නිසා මේක ලෝකයට තියෙන බණේ. ඒතකොට ඒ අයට තිබෙන්නා වටිනාකම තමයි ඒ අය කුමාරි මේ භවයේදී මේ කාර්ය නිමා කර ගැනීම සඳහා Tamanට උපරිම කාර්ය කරන්න දැන් මෙතන උදව් ලැබෙන. මොකද ඒ අය හරහා ලෝකේ පුරාවට ඉන්නව තව විශාල පිරිසකට අතිරේක බණක් යනවා. ඒ බණ යාමත් ඒ අයගේ අතිරේක කුසලයක් විදිහට ඒ අයගේ නිවන් හේතු වෙනවා. ඒ වගේම ලෝකයාට මේකට මාර්ගය විරුද්ධ වෙලා තියෙනවා. මොකද මාර්ගය හොයාගත්තුයි මාර්ගය තුල යන හොයාගත්තයි කියලා කියන්නේ Taman අනුගත වෙච්ච මාර්ගය තුල අධ්‍යක්ෂකම හොයාගත්තු මාර්ගය තුල යන අයයි දැන් කියන්නේ මෙන්න මේමයි අපි කරන්නේ කියලා. ඒක කාට හරි පාවිච්චි කරන්න පුළුවන් සූදානම් වෙලා යනවනේ. අන්න ඒක නිසා ඒක ලෝකයාට විශාල බණක් කියවල මේ අවස්ථාවේදී සියල්ලට වෙන ඕනේ කෝවාගේ මේ මාත්‍යය තමයි මූලික වශයෙන් මැදිහත් වෙලා මේ සියලු දේ කරන්නේ මේ මාත්‍යයේ භාවනා විදියටද. ඒකෙන් මේ මාත්‍යය ප්‍රයෝජන නැතුව නෙමෙයි. මේ මාත්‍යය තියෙන්නේ මේ කඩයිමේ පොඩි ගැටලුවක් තියෙන මොකද ඒක ඒකත් හේතුව මේ මාත්‍යදී ඒක උස්සරති සවනවාසේ කිව්වා. මොකද්ද වෙලා තියෙන්නේ මොකද මෙතන තියෙන හිරවීම කියන්නේ. ඊගටදින්ද ඊයේ පුදු පුදේ දුන්නද ඊයේ ආපෝ මේ මාත්‍යර අලුත් උපදේශයක් දීලා තිනවා. ඒ නිසා මේ මහත්ය තීරණය කරන්නේ උපදේශයට අනුව ඒ කාර්ය කරනවාද නැත්නම් ඒ නෝණක විදිහට මේ කාර්ය කරනවාද කියලා. කොයි කරත් ප්‍රශ්නයක් නැහැ. Tamanට තියෙන්නේ පුංචි වැඩක් මේ මාත්‍යර. මේ ලොකු දෙයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඕක කරන්න ගියොත් හැබැයි මේ වැඩේ අහු වෙන්නත් පුළුවන්, පටලැවෙන්නත් පුළුවන්. ඔතනම තමයි මේ මාත්‍ය කුටුවේ මුදු ඔය 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 දැන් ඊ ආයට අත්දකින්න කිව්ව ඒ කමඨාන දීලා අතිරේක කමඨානෙන් අත්දකින්න කිව්ව ස්වરૂපය තමයි මේ මහත්ය පහුගේ දින කීපෙම අත්දැකීමේදී ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්නේ. ඔය සමහර මේ මහත්ය රෙකෝඩ් කරගන්න ඇතියෝ එතන. ඩිබ්නෝ කියට.
ඒක ඉදිරිපත් කරන්නෙම ඔන්න ඔය ආකාරයේ අත්දැකීම් ටික තියෙනවා. නමුත් ඒක එයාට තේරුම් ගන්න බෑ මේක මේ වෙලාවේ සිද්ධ වෙන මේ කියන්නේ සලායතන වැඩ කිරීමේ ආකාරය තේරුම් ගන්න බෑ මෙයාට. මේ ඔක්කොම එකකට දාලා එකක් විදියට දාලා ඊට පස්සේ ඒ මත තමයි යාගේ අවබෝධය පිළිබඳ තොරතුරු ඉස්සරහට එන්නේ. ඊතර ගැටලු තියෙනවා. අන්න ඒක निराකරණය කරගෙන තමයි දැන් මේ නෝන්ලාටත් කිව්වේ ඒතකොට මේ මට්ටම වෙන ඕන කෙනෙකුට කිව්වේ. ඉතින් ඒ වචනයක් දැන් කිව්වොත් මොකද දැන් ඔය කියුනේ යෝන්සෝ මනසිකාරයයි ධානයයි කියලා. ඊට වඩා මෙතනින් මේ අවබෝධය ලබා ගන්න තින්නේ ආයිට සලායතන පිළිබඳ. එනිසා ඔන්න එතනින් මේ කමඨා සාකච්ඡාව මේ කමඨා සාකච්ඡාව නෙවෙයි ධර්මතාවෝ සාකච්ඡාව නතර වෙනවා. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. සාදු 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 සුපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිර්මලවන්ත ප්‍රඥාව සාක්ෂාත් වේවා සාදු 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 සියලු දෙනාටම පිරුවන් සරණයි.